Teruan sarana yobata. Pujya Rajagiriye Ariyanyana Swamindriyanan wahanse obata durlabhu daham sakachchawak laba dena dinaya. Avasara Swamin wahanse Budhrajanan wahanse deshana karanawa ehi passiko yanuen. Enna avid balanna. Unwahansege dahama tula balakirimak naha. Eya apata galapenawa nam ape jeevitayata adesha karaganna puluwan. Ape Swamin wahanse saandittika wume akalika dahama nisa eda boho denek suwapath una. ධර්මයේ පවතිනා වූ මෙම ගුණය යථාර්ථය කුමකින් හෝ ආවරණය වෙලාද කියලා මේ කාලේ කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මෙහෙමයි නෝන දැන් ඔබ තුමිය කියනවා වගේම ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සද්ධර්මය සමාජගත කරලා ඒ තුලින් අප්‍රමාණ වූ පිරිස් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරියත් ඵලයන් සාක්ෂාත් කරගත්තා. ඒ වගේම සුගතිය කියන කාරණය සාක්ෂාත් කරගත්තා. ඒවා අපි සූත්‍රගත ධර්මයෙන් පැහැදිලිව දකිනවා. නමුත් නෝනා වර්තමානයේ තුල ඔබතුමිය ප්‍රශ්න කළේ ඒ ධර්මයේ තියෙනා වූ ඒහි පස්සික ගුණය. තේරෙනවද? ඒ ධර්මයේ තියෙනා වූ බබලන්නා වූ ලෝකෙට සංගවන්න බැරි වුණා වූ ගුණය වර්තමානයේ කුමකින් වැසී තිනවද කියන කාරණේ. එතෙන්දී ලෞතුරා බුදුරජාණන් වහන්සේ එක්තරා ස්වාමීන් වහන්සේගෙන් විමසනවා මහණෙනි කුමකින් මේ ධර්මයේ වැසීලා තිනවද කියලා. ඒ කියන්නේ මේ ඇත්ත කුමකින් වැසීලා තිනවද කියලා. තේනවාද මේ දැන් බුදුරජාණන් වහන්සේ නමක් මතු කරන්නා වූ ඇත්තක් තියෙනවනේ ඒ ඇත්ත තමයි මොකද්ද මේ චතුරාර්ය සත්‍ය ධර්මය. එතකොට මේ ඇත්ත වැසීලා තියෙන්නේ කුමකින්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඇත්ත වැසීලා තියෙන්නේ අවිද්‍යාව නිසායි කියලා. එතකොට මේ ඇත්ත කාරණා දෙකකින් වැසීලා දැන් මේ කාමරේ ගත්තොත් එහෙම අතන ජනේල් රෙදි වලින් වැසිලා තියෙනවා මෙතනින් දොරෙන් වැසිලා තියෙනවා මෙතනින් වහලෙන් පැති ගුඩකින් වැසිලා තියෙනවානේ නමුත් නෝනා මේ සත්වයාගේ ඇතිවෙන්නා වූ මේ කෙලෙස් සත්වයාගේ ඇතිවෙන්නා වූ මේ පිරිහීම සත්වයාගේ ඇතිවෙන්නා වූ මේ විකෘතිය ගොඩාක් කාරණා වලින් වැහිලා නැහැ එක කාරණයකින් වැහිලා තියෙන්නේ මොකද්ද අවිද්‍යාව කියන එකම එක කාරණේ චතුරාර්ය සත්‍ය වැහිලා තියෙන්නේ අවිද්‍යාව කියන එකම එක කාරණයකින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දෙවනුව ඒ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ වැසී තියෙන කුමක්ද මේ වැසී තියෙන හේතුව කියලා තමයි දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයා අවිද්‍යාවෙන් වැසී තියෙන්නේ එකම එක හේතුවක් නිසායි. මොකද්ද? ප්‍රමාදී භාවය. සැකය නිසා ප්‍රමාදී භාවය නිසා සැකය නිසා මෙන්න මේ අවිද්‍යාවෙන් සත්වයා වැසී තිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කුමක් කෙරේ ප්‍රමාදී භාවයේද? කල්යාණ මිත්‍ර ආශ්‍රය කෙරෙහි ප්‍රමාදී භාවය. සද්ධර්ම ශ්‍රවණය කෙරෙහි ප්‍රමාදී භාවය. සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම කෙරෙහි ප්‍රමාදී භාවය. චතුරාර්ය සත්‍ය මතු කර ගැනීම කෙරෙහි ප්‍රමාදී භාවය. දුකෙන් මිදීමේ මාර්ගය වන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කිරීමේ ප්‍රමාදී භාවය සැකය ඒ කියන්නේ තිරුවන් කෙරෙහි සැක කරනවා සුගතිය කෙරෙහි සැක කරනවා මාර්ගය කෙරෙහි සැක කරනවා සාස්තුන් වහන්සේ කෙරෙහි සැක කරනවා මෙන්න මේ හේතුව නිසා නිරතුරුවම නොනා අර චතුරාර්ය සත්‍ය කියන ඇත්ත අවිද්‍යාවෙන් වහගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට ඒ ස්වාමීන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ සත්වයා වටා තැවරිලා තියෙන කුමක්ද කියලා මේ ඇත්ත තේරුම් ගන්න බැරි මේ ප්‍රමාදී භාවයට සත්වයා පත් කරන මේ සැකය තියුර කරන මේ සත්වයා තුල තැවරිලා තියන ආ උදේ මොකද්ද කියලා අහනවා බුදුරයන් වහන්සේ මේ සත්වයා තුල තැවරිලා තියෙන දේ තමයි තෘෂ්ණාව කියන්නේ. ඒතොර තෘෂ්ණාව සකස් වෙන්නේ කුමක් නිසාද? පස්ස පච්චයා වේදනා. තෘෂ්ණාව ඉබේ සකස් වෙන දෙයක්ද? ඉබේ සකස් වෙන දෙයක් නෙමෙයි. පස්සය හේතු වෙනුයි තෘෂ්ණාව සකස් වෙන. ඒතොර පස්සය කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතු ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි තුන එකතු වෙන තැන පස්සය දැක්කා ඇසුණා දැනුණා දැක්ක දේ ඇසුණ දේ දැනුණ දේ අපි තෘෂ්ණාවෙන් තෙත් කළා අන්න සත්වයාගේ තැවරිලා තියෙන දේ මොකද්ද තෘෂ්ණාව මේ සත්වයා තුල තැවරිලා තියෙන මේ ලාටු එහෙම නැත්නම් මේ කොහොල්ලා වලට තමයි අපි බාහිර රූපයන් පස්සේ වෙලා නිරේතුරුව භවයට යන්නා වූ පංච උපාදානස්කන්ධය සකස් කරගන්නේ ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ස්වාමින් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ මේ සත්වයාට මේ ලෝකේ තියෙනා වූ ලොකුම බය මොකද්ද කියලා. දැන් මොකද්ද ඔබට තියෙන ලොකුම බය? බෞද්ධෙක් වේවා අබෞද්ධෙක් වේවා සත්වේ කුර තියෙන කෙනෙකුට තියෙනා වූ ලොකුම බය ජාති ජරා ව්‍යාධි මරණ බය.
වෙන දෙයක් නැහැ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීම බයයි කියන කාරණේ තියෙනවා. එහෙනම් දැන් මේ කාරණා හතරෙන් අපිට පැහැදිලි වෙනවා නෝනා නිරේතුරුව මේ සත්වය මෙච්චර සුන්දර ධර්මයක් තිබ්බත් මෙච්චර චතුරාර්ය සත්‍යයක් පෙනිපෙනි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයක් ඒහිපස්සික ගුණයෙන් සම්දිත්තික ගුණයෙන් තියෙද්දී නිරේතුරුවම නෝනා අපිව මේ වසාගෙන ඉන්නේ මේ සුන්දර ධර්ම මාර්ගයෙන් අපිව වසාගෙන ඉන්නේ එකම එක කාරණේයි ඒ කාරණේ තමයි අවිද්‍යාව කියන කාරණේ වෙන දෙයක් නැහැ එහෙනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා නෝනා පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් අපිට මේ අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥාන කියන මේ ධර්මතාවය තුල අපිට නිරේතුරුවම අවිද්‍යාව හේතුවෙන් සත්වයා භව ගමනේ පටිච්ච සමුප්පන්නෝ මැරෙමින් නිපදෙමින් යන්නා වූ ගමනයි අපිට කියලා දීලා තියෙනවා. එහෙනම් මෙතන මුල් වෙන්නේ අවිද්‍යාවයි. එහෙනම් අපි ධර්ම මාර්ගය තුල ගමන් කරනවා කියන්නේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය උපරිම ආත්ම භාව හතකට සෝවාන් ඵලයට අපි සියුම් කරගන්නවා කියන්නේ උපරිම ආත්ම භාව දෙකකට සකෘදාගාමී ඵලයට සියුම් කරගන්නවා කියන්නේ උපරිම ඒකාත්ම භාවයකට අනාගාමී ඵලයට සියුම් කරගන්නවා කියන්නේ මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ මොකද්ද මේ අවිද්‍යාව කියන කාරණය ක්‍රමානුකූලව නිරෝධය කිරීමයි අවිද්‍යාව නිරෝධය කිරීමේ මාර්ගයක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ අපි දකිනවා නම් මේ සුන්දර ධර්මය අපෙන් ඈත් කරලා තියෙන්නේ වසාගෙන තියෙන්නේ අවිද්‍යාව කියන එකම කාරණේ නම් ඊට හේතු සාධක වෙලා තියෙන්නේ ප්‍රමාදී භාවය සහ සැකය කියන කාරණේ නම් නෝනා නිරේතුරුවම අපි මොකද්ද දකින්න ඕනේ මෙන්න මේ අවිද්‍යාව විසින් අපිව වසාගෙන ඉන්න අපිව ප්‍රමාද භාවයට පත් කරන්නා වූ අපිව සැකයටක පත් කරන්නා වූ කාරණාවලි අපි බැහැර වෙනවා එතෙන්දී අපි ධර්ම මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ මාර්ගයක් තියෙනවා නෝනා මොකද අපිට ඕනේ ඕනේ විදිහට මාර්ග සකස් කරගන්න බැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ සාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගය අපේ මාර්ගය විය නමුත් වර්තමානයේ අප්‍රමාණ මාර්ගයන් සමාජගත වෙලා තියෙනවා ඈ කෙනෙක් තායිලන්ත මාර්ගය කියනවා තව කෙනෙක් බුරුම මාර්ගය කියනවා තව කෙනෙක් ඉන්දියානු මාර්ගය කියනවා ඔය වගේ එක එක මාර්ගයන් සමාජගත කරලා තියෙනවා නමුත් ඒ එකම මාර්ගයකින්වත් නොනා අර අපිව වසාගෙන තියෙනා වූ අවිද්‍යාවේ සැබෑ අඳුරෙන් අපිට මිදෙන්න බැහැ ඒ නිසා මේ අවිද්‍යාව කියන අපිව මේ වසාගෙන තියෙන සැබෑ අඳුරෙන් අපි මිදෙන්න නම් අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගය තුල අපිට වෙන්න ඕනේ ඒ ධර්ම මාර්ගය නොනා මේ මොහොතේ සක්කාතව තියෙනවා ස්වක්කාතව තියෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු ලෝක දහම මේ ගැඹුරු පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය නෝනා සම්මා සම්බුද්ධ ඥාණයෙන් සරල භාවයට පත් කරලා අපිට දේශනා කළ ධර්මයේ ස්වක්කාත ගුණය. අපි අවිද්‍යාව නිරෝධය කරන්න යනවා නම් චතුරාර්ය සත්‍ය දකින්න යනවා නම් නිරේතුරුව ප්‍රමාදී භාවයෙන් මිදලා අප්‍රමාදී භාවය ලබන්න යනවා නම් මේ ධර්මයේ ගුණයන් අපි හඳුනා ගන්න එපා. ධර්මයේ ගුණයන් හඳුනා ගන්න නැතුව අපිට කවදාකවත් ධර්මයේ සරණ යන්න බැහැ. ධර්මයේ පළවෙනි ගුණය මොකද්ද? ධර්මයේ පළවෙනි ගුණය තමයි ධර්මයේ ස්වක්කාතයි. ධර්මයේ ස්වක්කාතයි කියන්නේ නෝනා මේසා දීර්ඝ භව ගමනක්. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් පටිච්ච සමුප්පන්නව මැරෙමින් නිපදෙමින් ආවා වූ මේ භව ගමනක් අතීතේ කල්ප විනාශයන් දස දහස් ගානකට අහු වෙලා පිච්චි පිච්චි මැරි පටිච්ච සමුප්පන්නව ඉපදෙමින් ආපු ගමනක් අතීතේ බුදුරජාණන් වහන්සේ දසදහස් ගානක් මුණ ගැහිලා පටිච්ච සමුප්පන්නව මෙරි ඉපදුණා භව ගමනක් නොනා මේ ජීවිතේදීම චතුරාර්ය සත්‍ය කියන කාරණා හතරෙන් නිරෝධය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවද නැද්ද කියලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට මේ භවය ගමන් කරනවා කියලා මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ පටිච්ච සමුප්පන්නව ගමන් කරනවා කියලා ඒ නිසා අනාගතයේ තව බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වෙනවා කියනවා ලක්ෂ ගාන ඒ කියන්නේ ලෝකයේ කවදාකවත් නැවතීමක් අවසානයක් නිමාවක් නැහැ ලෝකයේ දුකත් සැපත් සුගතියත් දුගතියත් බුද්ධෝත්පාද කාලත් අබුද්ධෝත්පාද කාලත් අතර දෝලණය වෙමින් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈතට පටිච්ච සමුප්පන්නව සත්වයා ගමන් කරනවා කියනවා ඒසා දීර්ඝ අනාගත භව ගමන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන කාරණා අටකින් මේ ජීවිතයේදී නිරෝධය කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට අන්න ධර්මයේ ස්වකාත ගුණය. මේ ධර්මයේ ස්වකාත ගුණය සරල භාවයට පත් කරලා මේ ධර්මය අපි ඉදිරියේ තියෙනවා කියන විශ්වාසය
ධර්මයේ කෙරේ සද්ධාවට අවශ්‍ය පළවෙනි කාරණය. එනතු බණ අහනවා කියලා ධර්මයේ කෙරේ සද්ධාවට අපි ඇවිල්ලා නැහැ. දැන් වර්තමානයේ අප්‍රමාණ ධර්මය ඇහෙනවනේ නේද? සමහර නාලිකාවලින් දවසේ පැය 24ම ධර්ම දේශනාවන් කරනවා. ඒතොර මේවා ඇහුවා කියන කාරණයෙන් විතරක් ධර්මයේ කෙරේ සද්ධාවට ආවා කියලා කාරණේ වැටෙන්නේ නැහැ. තමන් බණ සත්‍යායනය කළා තමන් අනුන්ට බණ කිව්වා කියන කාරණයෙන් ධර්මයේ කෙරේ සද්ධාව ඇති කරගත්තා වෙන්නේ නැහැ. ධර්මයේ කෙරේ සද්ධාව ඇති කරගන්න නම් මේ ධර්මයේ තියෙනා වූ ගුණයන් පිළිබඳ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. එතකොට දැන් එයා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් කෙරේ විශ්වාසයෙන් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ කෙරේ විශ්වාසයට ඇති වෙනවා. එයා දකිනවා ධර්මයේ ස්වකාතයි. එයා තමා තුළින් ධර්මයේ දකිනවා ධර්මයේ ස්වකාතයි. සුන්දර ධර්මයක් තමා තුළින් දකින්න අවබෝධ කරගැනීමේ සරල ස්වකාත ගුණයෙන් ධර්මයේ ජීවමාන තියෙනවා. ඊළඟට එයා ධර්මයේ සම්දික්කික ගුණය දකිනවා. ධර්මයේ සම්දික්කික ගුණය කියන්නේ මොකද්ද? ධර්මය මේ ජීවිතේම ඔබට දකින්න අවබෝධ කරගන්න පුළුවන්. දැන් ධර්ම මාර්ගයේ යන කෙනා ඉස්සෙල්ලාම මේ ධර්මයේ ගුණයන් ටික දකින්න ඕනේ. මේ ධර්මයේ ගුණයන් දකින්න නැතුව අපිට කවදාකවත් මේක කරන්න බැහැ. සමහර වෙලාවල කියන ස්වාමින්වහන්ස මම සතර සරිපට්ඨානේ වඩනවා මම ආරස්ථාංගික මාර්ගය. ස්වාමින්වහන්ස මේක හරිම ගැඹුරුයිනේ. බෑනේ හරි අමාරුයිනේ හරි වෙහෙසයිනේ හිත විසිරෙනවා. ස්වාමින්වහන්ස මගේ ඔළුව රිදෙන්නේනවා. මෑතකදී පින්ඩපාත මඩුවකදී කාන්තාවක් ප්‍රශ්නයක් අහලා කියනවා. එයා ඉරමිනිය ගොතාගෙන හිටියාම එයාට මුත්‍රා යන්නේනවලු. ඒ කියන්නේ එච්චරටම එයා මේක මේ ලිහිල් වෙන්න සියුම් වෙන්න සරල වෙන්න නෙමෙයි මේ කරන් තියෙන්නේ. තව තව ජීවිතේ සංකීර්ණ කරගන්න. ඒ සංකීර්ණ භාවය නිසා මෙයාට අර ශාරීරික ඊට අදාළව ප්‍රතික්‍රියා දක්වන. ඒතකොට එහෙමනම් ඔය ධර්ම මාර්ගයේ යන්නේ ඉස්සෙල්ලා ධර්මයේ ස්වකාත ගුණය පිළිබඳ අපිට විශ්වාසය තියෙන්න ඕනේ. මේ ධර්මයේ සරල දෙයක්. මේ ධර්මයේ සරලයි කියන තැනම අපිටුල මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව. මේසා ගැඹුරු ලෝක ධර්මයක්, මේසා සංකීර්ණ ලෝක ධාතුවක්, මේසා කාරණා හතරකට ගෙනල්ලා පෙන්වන්න දෙයියනේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය කොයිසා අසිරිමත් දෙයක්ද සියුම් දෙයක්ද කියලා දකින්න. යමෙක් ඇවිල්ලා කියනවා නම් ස්වාමින්වහන්ස මේ සතර සරිපට්ඨානයේ ගැඹුරුයි මේ ආරේෂ්ඨාංගික මාර්ගයේ හරි ප්‍රශ්නකාරී ඒ කියන මොහොතක් පාසා ඔහු දුර්වල කරගන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව. බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය ලබන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් වින්දා වූ අපරිමිත දුකයා දකින්නේ නැහැ. මහා සාගරයේ ජලයට වඩා රුධිරයේ දන් දුන්නා, මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා, සක්විති රජපදවි දසදහස් ගානක් දන් දුන්නා, ඒ මහා ව්‍යායාමේ ඵලයක් මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය කියලා දකින්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය දෙවෙනි තැනට ඇදලා දාන කවුරුන්ෝ ඇවිල්ලා අපිට කියනවා නම් සතර සරිපට්ඨානය කියන්නේ වෙහෙසකාරී දෙයක්, අමාරු දෙයක්, සංකීර්ණ දෙයක් කියලා ඒ කියන මොහොතේම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාව අනිත් පැත්තෙන් යා දුර්වල කරගන්න. සම්මා සම්බුද්ධ ඥානයේ අසිරිමත් භාවයේ සියුම් භාවය දකින්නේ නැහැ. ඒ නිසා මාර්ගයේ වඩන කෙනා මුලින්ම මේ ධර්මයේ ස්වකාත ගුණය කෙරෙහි විශ්වාසයට එන්න ඕනේ. මේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය තමා තුලින් දකින අවබෝධ තැන්ට ගෙනාවා කියන විශ්වාසය එයා තුල ඇති වෙනවා. ඒ ඇතිවීම තුල එයා තුල දෙවෙනිව ඇති වෙන්නේ මොකද්ද? ධර්මයේ සම්දික්තික. ධර්මයේ සම්දික්තිකයි මේ ජීවිතේම ධර්මයේ දකින්න පුළුවන් අවබෝධ කරන්න පුළුවන්. කෙනෙකුට ධර්මයේ දකින්න සෝවාන් ඵලයට පත් වෙන්න ඕන නම්, රහත් ඵලය සාක්ෂාත් කර ගන්න ඕන නම් ඊළඟ ජීවිතේ වෙනකන් ඉන්න ඕනේද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් ඉන්න ඕනේද? ඇයි ඒ? ධර්මයේ සක්කාතයි. ධර්මයේ සරල භාවයෙන් දේශනා කළ තියෙන නිසා අන්න ධර්මයේ සම්දික්ක භාවයට පත් වුණා. දැන් ධර්මයේ ගැඹුරු නම් කවදාකවත් ධර්මයේ සම්දික්ක වෙයිද? නැහැ. එහෙනම් නිරේතුරුවම ඔබ දකින්න ඕනේ ධර්මයේ සක්කාත ගුණය මතයි ධර්මයේ ඉතුරු සියලුම ගුණයන් වැඩෙන්නේ. ඒ නිසා මොනම අවස්ථාවකවත් ඔබ ධර්මයේ ගැඹුරුයි කියලා දකින්න එපා. ධර්මයේ ගැඹුරු භාවය කියලා ඔබ දකිනවා නම් ඒක ධර්මයේ වරදක්වත් බුදුරජාණන් වහන්සේගේ වරදක්වත් දේශනා කරන ස්වාමින්වහන්සේලාගේ වරදක්වත් නෙමෙයි. ඔබ තුල තියෙනා වූ රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ට තියෙනා වූ කෙලෙස්වල තෘෂ්ණාවේ බලවත් භාවය. අපි ස්වාමින්වහන්ස සමහර අවස්ථාවල අපි ශ්‍රවණය කොට තිබෙනවා. සමහර පැහැදිලි කිරීම් තුල තිබෙනවා මේ ගැඹුරු ධර්මය සරල ධර්මයේ හැටියට විග්‍රහ කිරීමක් ස්වාමින්වහන්ස. බෑ ගැඹුරු ධම් කිස පැහැදිලි කරන්න බෑ. ගැඹුරු ධම කියලා කෙනෙක් පැහැදිලි කරනවා නම් ධර්මයේ ස්වකාත ගුණය අභියෝගයට ලක්.
ගැඹුරු දහම ඔබ තමයි බුදුරයන් වහන්සේට මේ දහම අවබෝධ කරගන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් දසපාරමී දම් පුරන් වුණා. ඒ මේ ලෝකේ සංකීර්ණ භාවයේ ඒසා ගැඹුරු නිසා. ඒ ගැඹුරු දහම ගැඹුරක් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට. උන්වහන්සේලා ඒ ගැඹුරු දහම අවබෝධ කරගන්න තමයි අරසා දසපාරමී ධර්මයන් පුරාගෙන ඉන්නේ. හොඳයි. මේ ගැඹුරු දහම අවබෝධය පිණිස බෝසතාණන් වහන්සේලා දසපාරමී දම් පුරනවා. සමහර අවස්ථාවල අපි දකිනවා සමහර දේශනාවල මේ පාරමිතාවන්ද අභියෝගයට ලක් කරනවා ස්වාමීන් වහන්ස. ධර්ම අවබෝධයට පාරමී පිරීමේ අවශ්‍යතාවයක් නැතයි පවසන අවස්ථාවන් අපි ශ්‍රවණය කොට තිබෙනවා. එහි අර්ථය කුමක්ද ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ වේවා ගිහි පින්වතෙකුට වේවා තමන් කැමති ධර්මයක් දේශනා කිරීමේ නිදහස තියෙනවා. එතනදී අපි දකින්න ඕනේ යම් කෙනෙක් ධර්මයක් දේශනා කරන්නේ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙනහා නොවැඩි තියෙනා වූ ප්‍රමාණය මත. සම්මාදිට්ඨියට පත්වෙන්නේ නැති තාක්කල් මේ ප්‍රශ්නේ අපිට ප්‍රශ්නයක්මයි. ඒ නිසා ඕනෑම සාමින් වහන්සේ කෙනෙක් ධර්මයක් දේශනා කරන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මත. එතකොට ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල සාමින් වහන්සේ කෙනෙක් කවදාක්වත් මේ ජීවිතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා කියන්නේ නැහැ. ඒ උන්වහන්සේ බොරුවක් නෙමෙයි කරන්නේ. ඒ උන්වහන්සේට තේරෙන ප්‍රමාණය. උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන සද්ධා වීර සති සමාධි ප්‍රඥා වැඩිලා තියෙන ඊට අදාළව. තව සාමින් වහන්සේ කෙනෙක් කියනවා එයා දේශනා කරනවා මේ ජීවිතේ අපිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කරාම යන්න. ඒ උන්වහන්සේගේ බල ධර්මයන් ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය වැඩි. එහෙනම් ඒතකොට දැන් මේ දේශනා කරන ධර්මතාවවල විවිධත්වයක් තිබ්බත් අඩු වැඩි භාවයන් තිබ්බත් ඇත්ත නැත්තක් තිබ්බත් ඒ දේශනා කරන අය වැරදිද? නැහැ. නමුත් දේශනා කරන ධර්මයේ වැරදි බව ඇත්ත. ධර්මයේ ගුණයන්ට අදාළ නැති බව ඇත්ත. නමුත් ඒ අය ඇත්තයි කතා කරන්නේ. ඒ අය ඇත්තයි කතා කරන්නේ. මොකද ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන්නේ එපමණයි. ඒ ඉන්ද්‍රිය ධර්මයන්ට අදාළව උන්වහන්සේ කතා කරනවා. ඒතොර ඒ බල ධර්මයන් ප්‍රගුණ කරගත්ත කෙනා බල ධර්මයන්ට අදාළව විදර්ශනාවට අදාළව භව නිරෝධයට අදාළව මේ ජීවිතයේම ධර්මයේ ගුණයන්ට අදාළව උන්වහන්සේ ධර්මයේ විග්‍රහ කරනවා. මෙතන හේතුඵල ධර්මයක් තියෙනවා. සම්මා දිට්ඨියට පත් නොවන තාක්කල් අපි මේ වාට ගැටෙනවා. අද වර්තමානයේ මිනිස්සු සිල්පද බිඳගෙන අකුසල් කරගන්නවට වඩා ස්වාමීන් වහන්සේලා කියන දේවල් වලට ගැටිලා අකුසල් කරගන්නවා. එයි සම්මාදිට්ඨිය දුර්වලයි. කවුරුන්නෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් දුර්වල ධර්මයක් දේශනා කරනවා නම් ඒ දුර්වල ධර්මයේ තුලින් ඔබ ධර්මයේ දකින්න දක්ෂ වෙන්න. දුර්වල ධර්මයක් තුලින් ඔබ ධර්මයේ දකින්නවා කියන්නේ ඔබ දකින්න මේ ස්වාමීන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කරන්නේ හේතුඵල ධර්මයක්. මොකද්ද හේතුව? ඉන්ද්‍රිය ධර්මය දුර්වලයි. ඇයි දුර්වල? කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි කියන කාරණේ. දැන් එහෙම අපි හිතුවොත් දැන් භික්ෂුවක් හැටියට මම හිතන්නේ එහෙමයි. කවුරුන් හෝ වේවා මොන ධර්මයක් දේශනා කරත් නෝනා දැන් ඔබතුමියම දැන් මේ වැඩසටහන ආරම්භ කිරීමේදී මගෙන් ඇවි ස්වාමින්වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් පිරිනිවන් පෑව උන්වහන්සේගේ දේහය කොහෙද හංගලා තියෙනවා? ඒ දේහය ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙද්දී මතුවලා බණ කියනවා කියලා. නෝනා ඔවැනි දේවල් නෝනා සම්පූර්ණයෙන්ම ආත්මවාදයෙන් මේ බුදුදහම විනාශ කරන්නා වූ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශය. අවසරයි ස්වාමීන් වහන්ස, එතනදී ප්‍රශ්නයක් හැටියට ගොනුනේ උන්වහන්සේගේ දේහය ආදාහනය කරන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ විසින්නම් කෙසේද මේවන විට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනාමාන කිරීම පිණිස තැන්පත් කර තිබෙන්නේ කියන කාරණය. යම් කෙනෙක් පිරිනිවි ගියා නම් යම් උත්තමේ පිරිනිවි ගියා කියන්නේ බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වන්නේ මෙතන ගිනි ගොඩක් තියෙනවා. ඒ ගිනි ගොඩේ දර තියෙන තාක්කල් ඒ ගිනි ගොඩ ඇවිලෙනවා. ඒ ගිනි ගොඩේ දර සම්පූර්ණයෙන්ම අහවර වුණාට පස්සේ ගිනි ගොඩ තුලින්ම ගින්දර පිකියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන උත්තමයා සංස්කාරයන් නිරෝධය කළා. ආයිමත් එයා සංස්කාරයන් කෙරේ ඇලීම් ගැටීම් උපේක්ෂාවන් සකස් කරගන්නේ නැහැ. අවිද්‍යාව නිරෝධය කරපු තැන සංස්කාරයන් නිරෝධය කළා. දර සියල්ල ඉවරයි. අන්න විඥාණය පිරිනිවි යන මොහොතේ තමා තුලින්ම නිවිලා ගියා. එච්චරයි, වෙන දෙයක් නැහැ. තමා තුලින් නිවි ගියා. ඒතකොට තමා තුලින් නිවි ගියාට පස්සේ දර ඉවර වෙලා ගින්දර නිවුණාට පස්සේ ගින්දර කොහේ හරි හැංගෙනවද? ගින්දරට හැංගෙන්න බැහැනේ නේ, දර ඉවරයි ගින්දර නිවුණා. සමවන්න ස්වාමීන් වහන්ස, මේ පැහැදිලි කිරීම වල තිබෙන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය යම් තැනක සංගවා තබා තිබෙන බවයි. එහෙම දෙයක් කවුරුන්නෝ කතා කරනවා නම් නෝනා
एक आत्मवादेट अहिति एक क्रिस्तियानी आगम एक मुस्लिम आगम एक हिंदू आगम ओय आत्मवादी भावे बिंदिन्न तमाय बुदुरजानन वहन्से सम्मा संबुद्ध ज्ञाने अवबोध कर एनं महाकाश्यप महारातन वहन्से पिरिनिवी गिया आयिमत् महाकाश्यप महारातन वहन्से नमक मे लोकदात्वे कवदाक्वत् दकिन्न लैबेन्ने अपिट नैह एक धर्मतावय एतोट दैन मन धर्मे सक्कात गुणे कथा कला සක්කාත ගුණය තුලින් දැන් මොකද්ද මම කතා කළේ සම්දිට්ඨික ධර්මයේ මේ ජීවිතයේදී අපිට දකින්න ඇයි ධර්මයේ සක්කාතව සරලව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒතකොට දැන් ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණ කෙනා නෝනා කවදාක්වත් මට මේ ජීවිතයේ සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි වෙයි කියනා වූ සැකයේ තුල ඉන්නවද? සැකයේ තුල ඉන්නේ නැහැ. එයා සැකයේ තුල නෙමෙයි ඉන්නේ මාර්ගය තුල. අපේ ස්වාමීන් වහන්ස බහුතරයක්ම සිටින්නේ මේ සෝවාන් ඵලය ලබාගත හැකිද කියන සැකය තුලම නේද ස්වාමීන් වහන්ස සැකය සකස් වෙන්නේ මාර්ගයෙන් බැහැර වෙච්ච තැනදී එන යම් කෙනෙක් තුල සැකයක් තියෙනවා නම් හේතුඵල ධර්මයක් මොකද්ද හේතුව මාර්ගයෙන් බැහැරයි ඉන්නේ තේම මාර්ගය මොකද්ද ආරයෂ්ඨාංගික මාර්ගය එන දැන් තමා කෙරේ අනුකම්පා කරගන්න මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් පටිච්ච සමුප්පන්නව සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා අපිට තාම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න බැරි උනේ නෝනා අපේම වැරද්දකින් අනිවාර්යයෙන්ම ඒ නිසා ධර්මයේ සක්කාත ගුණය තුලින් ධර්මයේ සම්දික්තික ගුණය ඇති කරගත්තා ධර්මයේ සම්දික්තික ගුණය තුලින් ධර්මයේ අකාලික ගුණය ඇති කරගන්නවා අතීත වර්තමාන අනාගත තුන් කාලයටම මේ ධර්මාබෝධය කියන කාරණේ පොදුයි බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දිත් මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ ජීවමාන වෙද්දිත් වර්තමානයේදීත් ඒ වගේම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සමාජගතව තියෙන තාක්කල් මේ තුන් කාලයටම මේ ධර්මයේ අවබෝධය කියන කාරණේ අපිට පොදුයි කෙනෙකුට කියන්න බෑ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා මිහිඳු මහෝත්තමයාණන් වහන්සේගේ කාලෙන් පස්සේ ආයිමත් මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ කියලා ආයිම සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමය පහළ වෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ කියලා කවුරු හරි කියනවා නම් එයා ධර්මයේ අකාලික ගුණයත්, ධර්මයේ සම්දිට්ඨික ගුණයත්, ධර්මයේ සක්කාත ගුණයත් තුනම ප්‍රතික්ෂේප කළා වූ කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඊළඟට දැන් ධර්මයේ ඒහි පස්තික ගුණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය තමා තුලින් විවෘතව බබලන්නා වූ දෙයක්. ඉර කවදාක්වත් අපිට හංගන්න බෑ. ඒක වලාකුලකින් සැඟ වුණත් මොහොතකින් ආයිම මතු වෙනවා. සඳ කවදාක්වත් අපිට හංගන්න බෑ. ඒක කළු වලාවකින් වැහුණත් මොහොතකින් ඒක මතු වෙනවා. ඒ වගේ ධර්මයේ මාර්ගය තුල ගමන් කරන කෙනා දැන් කවුද ධර්ම මාර්ගය තුන ගමන් කරන කෙනා? ධර්මයේ සක්කාත ගුණය විශ්වාස කරපු කෙනා. ධර්මයේ සම්දිට්ඨික ගුණය විශ්වාස කරපු කෙනා. ධර්මයේ අකාලික ගුණය විශ්වාස කරපු කෙනා. අන්න එයා තුල ධර්මයේ හිපස්තික ගුණය තියනවද නැද්ද? තියනවා හිපස්තික ගුණය. මොකද්ද ධර්මයේ හිපස්තික ගුණය? එයා කල්යාණ මිත්‍රයින් මැසුරු කරනවා. එයා නිරේතුරුව සද්ධර්ම ශ්‍රවණය කරනවා. එයා නිරේතුරුවම ශ්‍රවණය කළා වූ සද්ධර්මයට අදාළව නුවණින් මෙනෙහි කරනවා. එයා තමා තුලින් චතුරාර්ය සත්‍ය දකිනවා. එයා ආර්ය ශ්‍රාංගික මාර්ගයේ තුලින් කුසලය පින සීලය ඔක්කොම ශක්තිමත් භාවයට පත් කරගන්න. අපේ ස්වාමීන් වහන්ස ඒහි පස්සිකෝ යන ගුණය තුල සිද්ධ වෙන්නේ කෙනෙක් ධර්මය අත්විඳීමම නේද ස්වාමීන් වහන්ස? ඒහි පස්සිකෝ කියන්නේ ධර්මය තමා තුලින් බබලනවා ධර්මය. බබලනවා කියන්නේ දැන් ඔබ සීලය තුල ශක්තිමත් නම් ආයිමත් මට ඔබෙන් අහන්න ඕනේ නැහැ ඔබ සීලය තුල ශක්තිමත්ද කියලා. එන්න මට අහන්න ඕනේ නැහැ. ඔබ දානීය තුල ශක්තිමත් නම් ඔබ දානීය තුල ශක්තිමත්ද කියලා මට අහන්න අවශ්‍ය නැහැ. ඔබ මෛත්‍රිය තුල ශක්තිමත් නම් ඔබ මෛත්‍රිය තුල ශක්තිමත්ද කියලා මට අහන්න අවශ්‍ය නැහැ. මට ඒක එහි පස්සිකෝ පේන්න ඕනේ. ඔබ සීලය පරිපූර්ණ කෙනෙක් නම් ඔබ ජනප්‍රියභාවයට පත් වෙන්න ඕනේ. හේතුඵල ධර්මයක්. ඔබ සීලෙන් පරිපූර්ණ කෙනෙක් නම් ඔබ නොබියව ඕනම කෙනෙක් ඉදිරියේ සමාජගත වෙලා ඔබේ අදහස් ප්‍රකාශ කරන්න ඕනේ. ඔබ සීලෙන් පරිපූර්ණ නිරේතුරුවම ඔබ සිහි මුලාවටපත් නොවි කටයුතු කරන්න ඕනේ. සිහි මුලාවටපත් වෙන්නේ නැහැ. එයා කතා කරන දේ කතා කරන බව දැනගෙනයි කතා කරන්නේ. කතා නොකළ යුතු දෙයක් එයා කතා කරන්නේ නැහැ. නොකිය යුතු දෙයක් එයා කියන්නේ නැහැ. නොයදගත් දෙයක් එයා කියන්නේ නැහැ. ධර්මයේ පටහැනි දෙයක් එයා කියන්නේ නැහැ. එයා නිරේතුරුව සිහියෙන් කතා කරනවා. කතා කළ යුතු තැන කතා කළ යුතු දේ එයා කතා කරනවා. ඒක නිරේතුරුව මේ තමා තුලින් අපි දකිනවා කෙනෙක්ගේ සීලය මෙයා සිල්වත් කෙනෙක් කියලා. එයාගේ ඉන්ද්‍රිය සංවරය අපිට පේනවා. එයා නිරේතුරුවම මරණයෙන් පස්සෙ ආ සුගතියේ ඉපදෙනවා කියන කාරණේ අපිට එයාගෙන් අහන්න ඕනේ නැහැ. එයා මෛත්‍රී වඩන කෙනෙක් නම් ඒ මෛත්‍රී වඩන කෙනා තුලින් හේහිපස්තික ගුණය අපිට පේනවා.
या निरेतुरुवम सुवसे निंदयनवा सुवसे ऐहरेनवा नपुरु हीन पेनेनिने देवियांट मनुष्येंट अमनुष्येंट प्रिय वेनवा वासविसेन हानि वेन्ने ने मे धर्मेहि पस्सेक गुणया දැන් මම භික්ෂුවක් හැටියට නෝනා යම් දවසක ධර්ම දේශනා කරන්න සමාජගත වුණාද ඒ සමාජගත වෙච්ච මොහොතේ පටන් ජනතාවගේ ප්‍රසාදය මට ලැබුණා සත්පුරුෂ ජනතාවගේ එහෙනම් මට ජනප්‍රියභාවයක් ලැබෙනවා නම් නෝනා ඒ ජනප්‍රියභාවය කියන්නේ මොකද්ද ධර්මයේහි පිස්සික ගුණි එච්චරයි අයිමත් ඒක ගැන සැක කර ඒක සැක නම් ඒ කියන්නේ යාට ධර්මයේ සම ධර්මයේ ක්‍රියා සද්ධාවට ඇවිල්ලා නැහැ මම නෙමෙයි දැන් සමාජය ගන්න දේශපාලනය ගන්න කලා ශාස්ත්‍රය ගන්න අධ්‍යාපන ශාස්ත්‍රය ගන්න මොන ශාස්ත්‍රයක වුණත් කෙනෙක්ගේ ජනප්‍රියභාවය කියන්නේ මොකද්ද සීලේ ඵලයක් මේ ජීවිතේ දැන් මේ මොහොතේ ඒගොල්ල සීලෙන් පරිපූර්ණ නොවෙන්න පුළුවන් දැන් කලා ශාස්ත්‍රයේ ඉහළටම ජනප්‍රිය කෙනා සීලෙන් පරිපූර්ණද පරිපූර්ණ වෙන්න බෑ හේතුඵල ධර්මයක් දේශපාලනයේ ඉහළම ජනප්‍රිය කෙනා සිල්පද පහෙන් පරිපූර්ණද නමුත් මේ මොහොතේ පරිපූර්ණ නැති වුණත් පෙර ජීවිතයේ සීලේ සංස්කාර තුලින් ශක්තිමත් අනවිපාක වෙනවා ඒ ධර්මයේ එහි පස්සික ගුණ අපි දකිනවා සෝවාන් ඵලයට පත් වුණ කෙනා නිරේතුරු එයා තුලින් අපි දකිනවා මෙයාගේ සක්කාය දිට්ඨිය ශේ වෙලා එහි පස්සික ගුණයක් මෙයා තෙරුවන් කෙරෙහි තියෙන විචිකිච්ඡාවෙන් මෙයාගේ ශේ වෙලා මෙයා අන්න සීලවුත වලට යන්නේ නැහැ අන්න සීලවුතෙන් බහැර වෙලා එහි පස්සික ගුණ අපි දකිනවා අනාගාමී ඵලයට පත් වෙච්ච කෙනා තුල අපි දකිනවා මෙයා තුල කාම රාග පටිගිය නැහැ කියලා. මෙයා තුල සක්කාය දිට්ඨිය නිරෝධය වෙලා කියලා අපි දකිනවා. ධර්මයේහි පස්තික ගුණය. නමුත් නෝනා මේ ගුණයන් කෙරෙහි විශ්වාසය නැහැ. දැන් මටත් ප්‍රමාණ අධ්‍යක්ීම් තියෙනවා. මොකද සමාජය තුල අපි කොච්චර ධර්මය ගැන කතා කළත් නෝනා ඊර්ෂ්‍යාව කියන කාරණ අප්‍රමාණෝ තියෙනවා. සම්මා සංකප්ප දුර්වලයි. සම්මා සංකප්ප දුර්වල වෙන්නේ සම්මා දිට්ඨිය දුර්වලභාවය නිසා. ඒ නිසාම අප්‍රමාණව මට චෝදනා එල්ල කරනවා මොකද ජනප්‍රියභාවයේ මිනිස්සු මාව පිළිගන්නවා කියන කාරණේ තව කෙනෙක් ඒකට ධර්මානුකූලව ඒක තේරුම් ගන්නේ නැහැ. ඒතර නෝනා මම දුසිල්වත් නම් මට කවදාකවත් ඒ පිළිගැනීම ලැබෙන්නේ නැහැ. ඔබලා වෙනුවෙන් ඔබ මාධ්‍යයක් හැටියට සිරස ගුවන් විදුලිය හැටියට මං දැන් අවුරුදු 5ක් විතර ඔබලා මුණ ගැහුණා තුතේ මං ඔබලාට ඒක තේකෝප්පයක් දීලා තියනවද? නැහැ. මං ඔබලාට මුදලින් සත පහක් දීලා තියනවද? නැහැ. ඔබලාම මාව සොයාගෙන ආව මම ඔබලාට කතා කරනවා. එහෙනම් දරුවෝ මගේ යම් ජනප්‍රියභාවය භික්ෂුවක් හැටියට තියෙනවා නම් ඒ ජනප්‍රියභාවය සීලේ ඵලයක්මයි. ඒ ධර්මයේහි පස්තික ගුණය. මගේ යම් ජනප්‍රියභාවය තියෙනවා නම් ඒ මෛත්‍රියේ ඵලයමයි. ඒක සද්ධාවේ ඵලයමයි වෙන දෙයක් නෙමෙයි. ඒ ධර්මානුකූලව මේ ගුණයන් අපි පිළිගන්නේ නැත්නම් නෝන අපිට කවදාකවත් ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න බැහැ. මොකද ඒ ගුණය පිළිගත්තොත් විතරයි ඒ පිළිගන්න කෙනාට අනේ මමත් සීලය තුල ශක්තිමත් වෙලා මමත් ජනප්‍රිය කෙනෙක් බවට පත් වෙලා ඒ සංස්කාරات අනිත්‍ය වශයෙන් දැකලා මම විදර්ශනාවට යනවා කියලා යන්න පුළුවන්. ඒතොර යමෙක් ජනප්‍රිය කෙනා සීලේ ඵලයක් හැටියට දකින්නේ නැත්නම් එයා කවදාකවත් සීලය තුල ශක්තිමත් වෙයිද? එයා ඒක දන්නේ නැහැ. මොකද මම මෙතන මගේ උදාහරණයක් හැටියට දක්වනවා මට පුංචි හෝ ජනප්‍රිය භාවයක් සමාජය තුල තියෙනවා නන ඕනක්. දැන් මහාකාශ්‍යප මහරහතන් වහන්සේට බුදුරයන් වහන්සේ සුන්දර ධර්මයක් දේශනා කරනවා ගිහි කාලේ. පිප්පලී කුමාරයා හැටියට අර අම්මා තාත්තලා බලෙන් කසාද බැන්දුවේ. බද්දකාපිලා නකුමරිය. මේගොල්ලෝ කසාද බැන්ද දවසේ ඉඳන් අනගාരികව ජීවත් වුණා. දෙදෙනා දෙදෙනාව ස්පර්ශ කළේවත් නැහැ. මේ විදිහට අම්මා තාත්තා මරණකම්ම ජීවත් වුණා. නමුත් දැන් අම්මා තාත්තා හිතේ දැන් මේගොල්ලෝ විවාහ වෙලා කාමයන්ට අදාළව ජීවත් වෙනවා කියලා. නමුත් මේ දෙන්නා කවදාක්වත් කාමයන්ට අදාළව ජීවත් උනේ නැහැ. පොරොන්දුක් වෙන මදු සමයේ දවසේ රාත්‍රියේම දෙන්නා දෙන්නාට පොරොන්දු වෙනවා අපේ එකම අරමුණ පැවිදි වීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උදෙසා අපේ සිත පැවිදි කරගෙන අම්මා තාත්තා මැරෙනකන් අපි මේ විදිහට ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. දිවිසරගෙන ඒගොල්ලෝ කාමයේ ස්පර්ශ කරගන්නවත් නැහැ. මෙහෙම ඉඳලා අම්මා තාත්තා මැරුණාට පස්සේ මේ දෙන්නා සියලුම දේපල දන් දීලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. මේ දෙන බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. අහලා විතරයි තියෙන්නේ. සාංශාරික පුරුද්දට යනවා. මොකද සාරා සංක කල්ප ලක්ෂ ගානක් නොනා බුදුරජාණන් වහන්සේගේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ දූතාංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා කියලා උපාදානය දරාගෙන තමයි මහකාශ්‍යප පිප්පලි ආවේ. ඒ වගේම භික්ෂුණී ශාසනයේ పూర్වේ නිවාසානුසති ඥානයතින් අග්‍රස්ථානයට පත් වෙන භික්ෂුණිය වෙනවා කියලා උපාදානය දරාගෙන තමයි බද්දකාපිලාන ආවේ. එනිසාර සාංශාරික හුරුව සාංශාරික උපාදානයට බුදුරජාණන් වහන්සේ කියන අර්ථයේ වචනේ විතරයි දන්නේ මේ දෙන්නා
ඔක්කොම දේපල ටික දන් දීලා ගෙදරින් පිට වෙනවා කහපාට ඇඳුමක් විතරක් ඇඳගෙන. අර ඇවිල්ලා දෙමන් හන්දියකට ඇවිල්ලා පිප්පලි බද්දකාපිලාන්ට කියනවා බද්දකාපිලානා සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් ඔබත් මමත් මේ විදිහට බව ගමනේ අතිනත අල්ලාගෙන ආවා. ආදරයෙන් බැඳී සිටි ආදරයෙන් එකතු වුණා ආදරයෙන් විවාහ ජීවිත ගත කළා. අද අපි මේ සියල්ලටම නැවතීම තියෙනවා. අදින් පස්සේ අපේ බැඳීමක් නැහැ. ඒ නිසා බද්දකාපිලානා සාරා සංක කල්ප ලක්ෂ ගානක් එකට ආවා වූ ගමන අද අපි වෙන්වෙන්න ඕනේ. ඔබ ඔය පාරෙන් යන්න මම මේ පාරෙන් යනවා. කොහෙදී හෝ අපිට බුදුරයන් වහන්සේ මුණ ගැහේ කියලා. දවසක් දෙකක් තුනක් යද්දී පිප්පලීට පේනවා විශාල සෙනගක් මැදි කරගෙන ස්වාමින්වහන්සේ නම ධර්මදේශනා කරනවා. ඈත පෙරෙද්දිම පිප්පලී දැනගන්නවා නෝනා මේනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි කියලා. මේක ඉස්සෙල්ලා දැකලත් නැහැ. අර බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් දැකලා උන්වහන්සේ යගේ අර සුන්දර වාග් විලාසය දැකලා අර අප්‍රමාණ මහා පිරිසක් නිහඬව සද්ධර්ම දේශනා කරන්නා වූ සංසුන් විලාසය දැකලා බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය සංවරභාවය දැකලා මේනම් බුදුරජාණන් වහන්සේමයි කියන නියත විශ්වාසයට එනවා නෝන. විශ්වාසයට ඇවිල්ලා එතනම නිදාගෙන දෑත් දෙක එකතු කරගෙන නළලේ තියාගෙන නෝනා බිම දිගා වෙවි තමයි බුදුරජාණන් වහන්සේ ළඟට එන්නේ. දැන් ඔබ කතරගමට ගියාම කතරගම දේවාලේ වටේ ද්‍රවිඩ පින්වතුන්ලා බාර ඔප්පු කරන්න එනවා. ඒකල කොහොමද ඔප්පු කරන්නේ? අර පොල් ගෙඩියක් අතේ තියාගෙන නැත්නම් දෑත් දෙකෙන් වැඳගෙන අර වැලි තලාවේ පෙරලි 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 වටහතක් විතර යනවා. ඒ වගේ මේ පිප්පලි බුදුරජාණන් වහන්සේ කියලා අඳුනගත්තේ ගමන් බිම ඇදීගෙන ඇදීගෙන තමයි බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා අර ඉන්න පිරිසට මේ පිප්පලීගේ වන්දනාව මම බුදු නොවි ගත්තානම් මගේ හිස හත් කඩකට පුපුරනවා කියලා. මොකද ඒ සා ගරුත්වයෙන් ඒ සා විශ්වාසයෙන් තමයි මේනම් සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි මේනම් සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කරගත් උත්තමෙක්මයි කියන විශ්වාසය මා තුල ඒ වෙලාවේ මම බුදු නොවි මේ වැඳුම ගත්තානම් මගේ හිස හත් කඩකට මොකද මේ හිස හත් කඩකට පැලනවා කියන්නේ මොනවා මානසික රෝගී භාවයට පත් වෙනවා අසිහිය ඇති වෙනවා කියන දේ නෙමෙයි කරන්නේ කරන දේ නෙමෙයි කියන්නේ කිව යුතු දේ නෙමෙයි ප්‍රකාශ කරන්නේ නොකල යුතු දේ ප්‍රකාශ කරනවා අන්න හිස හත් කඩකට පැලනවා කියන්නේ ඒකයි ඈ බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරනවා එහෙමනම් නෝනා ඒ පිප්පලීට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තුල ඔබ හිතන්න මම දැන් අවුරුදු 6ක් විතර ඔබලාට මේ පන්සිල් මළුවෙන් බණ කියන. එතකොට මේ අවුරුදු 6 තුල කොයි සා ජනතාවක් මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැද්ද? කොයි සා ජනතාවක් මේ ධර්මයේ ශ්‍රවණය කරලා සාදුකාර දෙන්නේ නැද්ද? කොයි සානම් විශ්වාසයක් ඇති කරගන්නද? කොයි සානම් කුසල් දහම් වඩන්නේ නැද්ද? කොයි සානම් නිවන් මාර්ගේ පාදා ගන්නද? කොයි සානම් නොනා මේ චතුරාර්ය සත්‍ය මාර්ගයේ ජීවිතය එකතු කරගන්නේ නැද්ද කියන්නේ? කොයිසා ගෞරවයකින් දේගොල්ල මේ බණ අහන්නේ කියලා බලන්න. ඒසා ගෞරවයකින් ඒගොල්ලෝ අවුරුදු 6ක් මේ පන්සිල් මළුවෙන් බණ අහද්දී මම මේ කියන එක වචනයක්වත් බොරුවක් කිව්වනම් වංචාවක් කළානම් සිල්පද බිඳගෙන මම මේ බණ කිව්වනම් ඒ අයගේ සද්ධාවේ ශක්තියට නොනා මගේ හිස හත් කඩකට පැලෙන්න ඕනේද නැද්ද? පැලෙන්න ඕනේ. මේ ඒසා විශ්වාසයෙන් මේ ධර්මයේ ගොල්ල අහන්නේ. අපිට සමාජයට ගිහම අපිට ඇහෙනවා. මිනිස්සුયો කියන දේ අනේ ස්වාමින්වංශ මෙහෙමයි මෙහෙමයි මං අර වැඩසටහන අහනවා මේ වැඩසටහන අහනවා. ඒසා සද්ධාවෙන් ඒසා විශ්වාසයෙන් ඒ අය මේ ධර්මයේ ශ්‍රවණය කරද්දී මං ඒ අයට එක වචනකින් හෝ බොරුවක් කියලා තියෙනවා නම් එක වචනකින් හෝ වංචාවක් කළා තියෙනවා නම් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා මම රවට්ටලා තියෙනවා නම් ඒ පින්වතුල්ලා ඒ අයගේ සද්ධාවේ ශක්තියට ගරුත්වේ ශක්තියට නොනා මගේ හිස මේ වෙනකොට හත් කඩකට පැලිලා තියෙන්න ඕනේ. ඒ වගේමයි අර සතියන්ත පුවත්පතක දැන් අවුරුදු 6 ඉඳන් මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි පෙළ යනවා. කොයිසා සද්ධාවෙන් ගරුත්වෙන් දේ ලිපි කියවන්නේ කියලා බලන්න. එහෙනම් මං ඒ ලියපු එක ලිපියකවත් එක වචනයක් හරි මං බොරුවක් කියලා තිනවනවා නම් මං වංචාවක් කරලා තිනවනවා නම් මං දුස්සීල භාවයෙන් ඉඳලා එක වචනයක්වත් දීලා තිනවනවා නම් නෝනා ඒ ලිපි පරිහරණය කරන සද්ධාවෙන් ගරුත්වෙන් පිරිච්ච මිනිස්සින්ගේ සද්ධාවේ ශක්තියට බොරු කළා වූ මගේ හිස හත් කඩකට පුපුරන්න ඕනද නැද්ද? පුපුරනවා ස්වාමී. මම ධර්මදේශනා දැන් අවුරුදු 5ක ඉඳන් කරලා තිනවා. ධර්මදේශනාවක් කරලා පැය 2ක්, පැය 3ක්, පැය 4ක්, පැය 5ක් සංසුන්ව බණ අහලා ඒ ධර්මදේශනා විවරණාට පස්සේ නෝනා අර පොලිමේ පැයක් 2ක් 3ක් පොලින් ගිහිලා පිරිකරක් අරගෙන මගේ ළඟ පසඟ පිහිටෝලා වන්දනා කරද්දී
मंगे वंदना बोरु अक्करला वंचाव अक्करला सीलेंगे का दशम्याको दुर्वल करला नोना मंगे आए के वंदना गत्ता नंग अनिवार्य में मगे हित हक्कर गटे पहले नवामाई බන්ධර්මදේශනාවලට අද සමහර වෙලාවට මලින් සුවඳින් ආලෝකෙන් පාවඩ වලින් හේවිසි වලින් ඕනා දවස් 3-4 වෙහෙස මහන්සි වෙලා රාත්‍රී නිදි මරාගෙන අප්‍රමාණ පිරිසක් මහා සුන්දර වේදිකා හදලා ඒ කටයුතු කරලා තිනා එනම් බලන්න මං ඒ වේදිකාවකට නැගලා අර ධර්මාසනයේ ඉඳලා මම ලෝකයාට ඒ කරපු අයට බොරුවක් කරනා නම් වංචාවක් කළා නම් සීලය දුර්වල කරගෙන පිළිගැනීම් ගත්තනන් ඕනා मगे हित हड़गड पेलोनदारे मम हरिद मम वरदी मंग होंगिल मगे पिप्पली मेसा गौरव मगे हिस सत्कड़कट नोपली धर्मे सांदित्तिक गुणे तुल सम्मा संबुद्ध ज्ञानेट अदाल सांदित्तिक गुणे तुल बुद्रजानन वांसे हितिय निसाद नैति निसाद हितिय निसाद धर्मे ओदकतम आयान ओवाने तु अभी में सोवान में नयान पुलवां कमाक नहें अभी मितेंट आवे ही माई ධර්මයේ ගුණයන් දැනගෙන හඳුනගෙන ආවේ නමුත් මං එදා මේ විදිහට ධර්මයේ ගුණයන් ගැන කියන්න දන්නේ නැහැ. නමුත් හේතුඵල ධර්මයන් දන්නවා. ඒකෝට ධර්මයේ ස්වකාත ගුණය තුලින් ධර්මයේ සම්දික්ක ගුණය ඇති කරගත්තා. ඒ වගේ අකාලික ගුණයෙන් අන්න මොකක්ද ඇති කරගත්තේ? එහිපස්සික ගුණය. දැන් මටත් මං දැකලා දිනෝ එහිපස්සික ගුණය ගැන කතා කරද්දී සමහර පින්වතුන්ලා ගිහි පැවිදි දෙපාර්ශ්වෙම කියනවා අහවල් හාමුදුරුව අරිය ඥාන හාමුදුරුව ජනප්‍රිය කලේ මාධ්‍ය වලින් කියලා. මං අහලා තිනේ එහෙම කියනවා. ඔය ආහමඳුරෝ ජනප්‍රිය වුණේ එක්කෝ මේ රේඩියෝ එකෙන් එක්කෝ පත්තරයකින් එක්කෝ කියලා මාධ්‍යෙන් ජනප්‍රිය වුණායි කියන කාරණේ කියනවා. එවැනි ප්‍රකාශයක ධර්මයේ අයන්නවත් ගැබ් වෙලා නැහැ. කෙනෙක් කියනවා නම් අරිය ඥාන ජනප්‍රිය වුණේ මාධ්‍යයෙන් කියලා නෝන ඒ ප්‍රකාශය කරන කෙනා ධර්මයේ අයන්න තුලවත් ශක්තිමත් කෙනෙක් නෙමෙයි. ඒ තරම්ම ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල ඒ තරම්ම ධර්මයේ අර්ථයන් පිළිබඳ දැනීමක් නැති බොහොම දුර්වල ප්‍රකාශයක් ඒ ප්‍රකාශය. කෙනෙකුට කවදාක්වත් මාධ්‍යයෙන් ජනප්‍රිය කරන්න බෑ නෝන. ජනප්‍රියභාවයේ සීලේ සංස්කාරය. මාධ්‍ය තුල කටයුතු කරන්නේ පුද්ගලයාට ඊට අදාළ සීලේ සංස්කාර තියෙනවා නම් පමණයි මාධ්‍ය තුලින් එයා ජනප්‍රිය වෙන්නේ. සීලේට අදාළ සංස්කාර නැති කෙනෙක් මාධ්‍ය කොච්චර පුඹුවත් එයා ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒක මොහොතකින් කඩා වැටෙනවා. ලක්ෂ ගණන් වියදම් කළා දැන්වීම දැම්මත් නොනා එයා සමහර විට දේශපාලනික වෙන්න පුළුවන් එයා පරාදේ වෙලා යනවා. නමුත් කෝටි ගණන් දැන්වීම වලට වියදම් කළා. එහෙනම් කවදාකවත් මාධ්‍යකින් කෙනෙක් ජනප්‍රිය කරනවා කියන කාරණය ධර්මානුකූල නැහැ. මාධ්‍යකින් කෙනෙක් ජනප්‍රිය කරන්න පුළුවන් ඒ පුද්ගලයාට ඊට අදාළ සංස්කාරයන් ස්ථානගත වෙලා තියෙනවා. ඒ ස්ථානගත වෙලා තිබ්බ තැනයි මාධ්‍යයට පුළුවන් මාධ්‍යයත් ඒ පුද්ගලයාත් දෙන්නාම ජනප්‍රියභාවයට පත් කරන්න. එහෙම නැතුව කවදාකවත් ඒ කතාව ඇත්ත වෙන්නේ නැහැ. ඒකේ ධර්මයේ ඒහිපස්සික ගුණයක් නැහැ. ඒ නිසා ධර්මයේ ඒහිපස්සික ගුණය තුලින් ධර්මයේ ඕපනයික ගුණය සකස් වෙනවා. ඕපනයික ගුණය කියන්නේ තමා තුලින් තමයි පුහුණු කිරීමෙන් මාර්ගය තුල ගමන් කිරීමෙන් ජීවිතයට එකතු කර ගැනීමෙන් තමා තුලින් තමා ධර්මයේ දකින්න අවබෝධ කර ගන්න. තමා තුලින් තමා තුලිනුයි තමා කල්යාණ මිත්‍රාස්වේ ජීවිතයට එකතු කර ගන්න ඕන. තමා තුලිනුයි තමා සද්ධර්ම ශ්‍රමණීය ජීවිතයට එකතු කර ගන්න ඕන. තමා තුලිනුයි තමා සද්ධර්මයේ නුවණින් මෙහෙය කරන්න ඕන. තමා තුලිනුයි තමා ආරෂ්ඨාංගික මාර්ගයට ගමන් කරන්න ඕන. තමා තුලිනුයි තමා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් නිරෝධය කරන්න ඕන. තමා තුලිනුයි තමා කාම රාග පටිඥාන් නිරෝධය කරන්න ඕන. තමා තුලිනුයි කවදාහරි පංච උපාදානස්කන්ධය අනුශය හෝ තෘෂ්ණාවකින් තොරව නිරෝධය කරන්න ඕන. තමා තුලින් වැඩෙන්නා වූ දෙයට තමයි ඕපනයික ගුණය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. කොයි ධර්මයේ වුණත් තමා තුලින් එක සිද්ධ වෙන්න ඕන. අපි ලෝකෙ හදන්න ගිහිල්ලා රට හදන්න ගිහිල්ලා අනිස් ස්වාමීන් වහන්සේලා හදන්න ගිහිල්ලා ගිහි පින්වතුන්ලා හදන්න ගිහිල්ලා අපිට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? ඒ නිසා අපි අනුන්ව හදන්න යනවා නම් ඒ අනුන්ව හදන්න යෑම තුලත් අපි ජීවිතේට ධර්මයක් එකතු කරගන්න ඕන. ඒතර ඕපනයික ගුණය තුලින් පච්චත්තම් වේතිතබ්බෝ ගුණය කියන්නේ වයස ප්‍රශ්නයක් නැහැ. පොඩි දරුවේ දබ්බමල්ල පුත්ත පුංචි දරුව ළමා කාලෙදී රහත් ඵලයට පත් වෙන්නේ. හිස මුඩු කරද්දි කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා
හිස දැලිපිහියේ මුඩු කරද්දිම දබ්බමල්ල පුත්තගේ පුංචි දරුව රහත් වෙලා වැඩුවා වූ සාංශාරික පුරුද්ද ගේසා ලෝමා නකා දන්තා තසෝ කියනකොටම එයා රහත් ඵලයටපත් වෙලා සංකෙච්ච පුංචි හාමුදුරුව පුංචි කාලෙමයි රහත් වෙන්නේ නිග්‍රෝධ පුංචි හාමුදුරුව සෝපාක පුංචි හාමුදුරුවලා චුල්ලපන්තක ස්වාමීන් වහන්සේලා ළමා කාලෙදිම රහත් ඵලයටපත් වෙනවා වයස ප්‍රශ්නයක් නැහැ අවුරුදු 80ක් ගිය රාද බමුණා අවුරුදු 80 දී පැවිදි වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ළමා කාලේද මධ්‍යම වයසේද වයෝ වෘද්ධද කියන කාරණේ අදාළ නැහැ ජාතිය කුලය ආගම කුමක්ද කියන කාරණේ අදාළ නැහැ බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච කිසිම කෙනෙක් බෞද්ධයෝ නෙමෙයි එක එක කුලවල එක එක ආගම්වල එක එක දෘෂ්ටිවල ඉඳලා ආවා වූ පිරිසක් ධනවත් භාවයේ පෝසත් භාවයේ මේකට අදාළ නැහැ සුනීත කියන්නේ සෝපාක කියන්නේ සමාජයේ අන්තිම තලයේ ජීවත් වෙච්ච අය ඉති දාසිය කියන්නේ අප්‍රමාණ දුකටපත් වුණා වූ කෙනෙක් සිටු කුලයක ඉපදිලක් එනන් නොනා මේ ධර්මාබෝධයට කවදාක්වත් වයසක් ಜಾති ભેදයක් කුල ભેදයක් ධනවත් පොහසත් ભેදයක් උස්මිති ભેදයක් ලස්සන අවලස්සන ભેදයක් නැහැ එනම් මේ ධර්මයේ ගුණයන් ටික අපි දකින්න ඕනේ ධර්මයේ ගුණයන් දකිද්දී ක්‍රිස්තියානි මහත් එක් අපෙන් ඇවිල්ලා නොනා ධර්මයක් ඇහුවත් අපි යාට බොහොම පැහැදිලි වේ ධර්මයේ කියලා දෙනවා එයාට මේ ජීවිතේම සෝවාන් ඵලයට පත්වීමේ අවස්ථාව තියෙනවා එයා නිවැරදි වුණොත් මොකද ක්‍රිස්තියානි කෙනෙක් වුණා කියලා ධර්මය අවබෝධ කරගන්න බැරි කම නැහැ එයා තෙරුවන් සරණ පිණිතියානම් සම්මා දිට්ඨි අර්ථයන්ට ආවනම් ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කළා නම් එයා ධර්මයට සුදුස්සෙක් එනං අපි එයා ක්‍රිස්තියානි මෙයා මුස්ලිම් මරයා Hindu කියලා නෝනා අපි ඒ අය කොන් කරලා අපි ඒ අය ඇඩ් කරලා අපි ඒ අය සැක කරලා කරන මොහොතක් පාසා නෝනා අපේ තුල මොකද්ද නැත්තේ පච්චත්තම් වේදිතබ්බ ගුණේ නැහැ අනේ ඔයා දරුවෙක් ඔයා ඉස්කෝලේ යන දරුවෙක් ඔයා මොනවද ඔයාට සෝවාන් වෙන්න හිතන්නවත් බෑ මොකද්ද නැත්තේ පච්චත්තම් වේදිතබ්බ ගුණේ නැහැ වයසක් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ ඔයා කාන්තාවක් කාන්තාව කවුදද රහත් වෙන්නේ කාන්තාව කවුදද සෝවාන් වෙන්නේ ඔයා ගෙදෙට්ට වෙලා කුස්සියේ වැටික් කරගන්න කිව්වොත් මොකද්ද නැත්තේ පච්චත්තම් වේදිතබ්බ ගුණේ නැහැ අපේ ස්වාමීන් වහන්ස සුනීත සෝපාක වෙනි කුඩා දරුවන් නිර්වාණය දැකීම කියන කාරණය බොහෝ අය අර්ථකථනය කරනවා නිවන් දකින්න සිල් රකින්න ඕනේ නැහැ කියන කාරණේ ඉස්මතු කරමින් අපිට මෙයත් පැහැදිලි කර දෙන්න මෙහෙමයි නෝනා ඕකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ බුද්ධ විෂයන් ගැන හිතන්න යන්න එපා කියලා හිතන්න එපා කියන කාරණා කීපයක් තියෙනවානේ එයින් පළවෙනි කාරණේ බුද්ධ විෂය ගැන හිතන්න එපා බුද්ධ විෂය ගැන හිතන්න එපා කියන්නේ චුල්ලපන්තක හාමුදුරුවන්ට යාගේ නායක හාමුදුරුවෝ සහෝදර නායක හාමුදුරුවෝ කියනවා ඔයාගෙන් මට වැඩක් නැහැ ඔයාගෙන් ශාසනයට වැඩකුත් නැහැ ඔයාට ශාසනයකුත් වැඩ නැහැ කරුණාකරලා සිවුරු ඇරලා යන්න ඔයාට මේ ගාථා පාඩම් කරගන්න මෙච්චර කාලයකට බැරුණා කියලා සිවුරු ඇරලා යන්න කියනවා එයා සිවුරු ඇරලා යන්න ගෙදර යන්නේ ඒ ගෙදර යද්දි බුදුරජාණන් වහන්සේ දකිනවා චුල්ලපන්තක යනවා යද්දි අහන චුල්ලපන්තක කොහෙද මේ යන්නේ භාග්‍යවතුන් වහන්සේ මම ගෙදර යනවා මොකටද ගෙදර යන්නේ මං සිවුරු අරින ගෙදර යනවා කියනවා ඒතර ඇයි ඔබ සිවුරු අරින්නේ ස්වාමීන් වහන්සේ මගේ නායක හාමුදුරුව මට කිව්වා මට ගාතාවක් පාඩම් කරගන්න බෑ මෙච්චර කාලෙකට ඒ නිසා ඔබ ශාසනයට වැඩක් නැහැ සිවුරු ඇරලා යන්න කියලා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චුල්ලපන්තක ඔබ කවුරුන් උදෙසාද පැවිදි වුනේ ඒ වෙලාවගෙන මම භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වුනේ එන ඔබ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වුණා නම් ඔබ කවුරුත් කියන නිසා ඇයි ගෙදර යන්නේ කියලා එහෙමයි ඇහුවේ එතෙන්දී කෙනෙක් අහන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම ඇහුවේ කියලා ඒක බුද්ධ විෂයක් ඒක ඔබට තේරෙන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ සතු බුද්ධ විෂයක් ඒක බුදුරජාණන් වහන්සේ තමා තුලින් තමාගේ සම්බුද්ධ ඥාණයෙන් දකිනවා මේ දරුවාට මේ මොහොතේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා එතකොට ඒක දකින් නැති අපි මොකද කරන්නේ එක එක අර්ථකථනයන් ඒකට දෙනවා නෑ මෙහෙම දෙයක් වෙලා නැහැ එක්කෝ මේ දරුවා සීලෙන් දුර්වලයි මෙයා කොහොමද ඒක බුද්ධ විෂයන්ට ඇඟිලි ගහන්න යන්න එපා ශ්‍රද්ධාව කියන්නේ ඒකයි සම්මාදිට්ඨිය කියන්නේ ඒකයි යමෙක් ඔයවැනි මතවාද දෘෂ්ටීන් සමාජගත කරනවා නම් ඒ කරන සෑම කෙනෙක්ම නොනා තාමනම් සම්මාදිට්ඨියටපත් වෙලා නැහැ ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා කර්මය කර්මඵල විපාක දෙන හැටි කවදාකවත් හිතන්න එපා කියනවා ඔබ හිතුවොත් ඔබ පිස්සු වැටේ කියන හිස පුපුරයි කියනවා මොකද චුල්ලපන්තක හාමුදුරුව සිවුරු ඇරලා ගෙදර යන්න ගියා හාමුදුරුව මෙතන නවත්තගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ කොහොමද කියලා හිතන්න නම් එපා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා හිතුනොත් ඔබ සද්ධාව දුර්වල කරගන්න මොකද එක එක දෘෂ්ටියෙන් ඔබ බහිනවා අඟුලි මාලන මනුස්ස ඝාතන 999ක් කරලා මේ එක ශ්‍රණීන් චතුරාර්ය සත්‍ය අවබෝධ කළේ කොහොමද කියලා ඔබ නම් හිතන්න යන්න එපා කියනවා ඒක ඔබට අදාළ නැහැ ඔබ එතනින් ගන්න ඕනේ මොකද්ද කොයිසම් අකුසල් සිද්ධ කරලා තිබ්බත් කල්යාණ මිත්‍ර ආශ්‍රය ඔබට උරුම නම්
ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් ඔබ කුසල් අකුසල් දෙකම යටපත් කරලා සංස්කාර නිරෝධය මතු කර ගන්නවා කියනවා. කොලාතු ඇඳගෙන ආපු වැද්දෙක් වගේ අර මහපාර පුරා දුවගෙන ආපු බාහ්‍ය දාරුචිරිය රහත්ුනේ කොහොමද කියලා අහන්නේ කියනවා බුදුරජාණන් වහන්සේ. ඒව අහන්නේ ගියොත් ඔබ පිස්සු වැටෙනවා සද්ධාව දුර්වල කර ගන්නවා. එහෙම අය තමයි ඔය අහන්නේ කෝ සීලය බාහ්‍ය දාචරියේ සීලය නැත්නම් අපිටත් පුළුවන් සීලය නැතුව සෝවාන් වෙන්න අපිටත් පුළුවන් සීලය නැතුව රහත් වෙන්න මොකද්ද මේ වෙන්නේ හිස සත්කඩකට පුපුරලා දන්නේ නැහැ දැන් වර්තමානයේ අප්‍රමාණ පිරිස්වල හිස සත්කඩකට පිපිරලා නෝන අසිහිය සිහියෙන් නෙමේ කතා කරන්නේ කිව යුතු දේ නෙමේ කියන්නේ කිය යුතු genaට නෙමේ කියන්නේ නොකිය යුතු දේවල් නොකිය යුතු වෙලාවෙ නොකිය යුතු අයට කියනවා තේන්න මොකද්ද මේ හිස සත්කඩකට පිපිරලා නමුත් තාම දන්නේ නැහැ තාම හිස පිපිරලා කියලා දන්නේ නැහැ ඇයි අසීහිය ඒ තරම් ශක්තිමත් ඒ නිසා නිරේතුරුවම කර්මය කර්මඵල විපාක දෙන හැටි හිතන්න එපා කියලා කියනවා නමුත් වර්තමානයේ අපි එහෙම නෙමෙයි කිය හිතන්නේ අපි හිතන්නේ කෙනෙක් පැවිදි වෙනවා පැවිදි වෙලා අවුරුදු ගාණක් සාමණේර වෙලා ඉන්නවා ඊට පස්සේ උපසම්පදා වෙලා ඉන්නවා ඊට පස්සේ අවුරුදු 20ක් 25ක් යනවා ඔන්න එහෙ ගියාම තමයි ඔන්න යන්තම් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් එහෙමනේ අපි හිතන් ඉන්නේ අපි කාලසටහනක් හදාගෙන ඉන්නේ මෙච්චර කාලයක් සාමණේර වෙලා ඉන්නෝනේ මෙච්චර කාලයක් උපසම්පදා වෙලා ඉන්නෝනේ මෙච්චර කාලයක් කැලේ ඉන්නෝනේ ඔහොම ගිහිල්ලා අවසානයක් තමයි තියෙන්නේ එතකොට දැන් අපි මේ කර්මයේ කර්මඵල විපාක දෙන හැටි අපි දන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ වගේනේ හිතන්න යන්න එපා මට මතකයි මං ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක කතා කරපු වෙලාවේ මං උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ගැන කිව්වා ඒ වෙලාවේ මං සාමණේර කෙනෙක් චතුරාර්ය සත්‍ය කිව්වහම උන්වහන්සේ මගෙන් එකපාරට හෝ ඔබ වහන්සේට වස් කියේද මං කොහොමද සාමණේරලා කොයිද ඕවා කියන්නේ ඕවා සාමණේරට අදාළ නැහැ ඔයා කිව්ලා සේකියා ඉගෙන ගන්න කිව්වා ඇයි එහෙම කියන්නේ උන්වහන්සේගේ වැරද්දක්ද අදත් මං උන්වහන්සේගේ වැරද්දක් ඉතන දකින්නේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන්නේ එච්චරයි මට මතකයි උපසම්පදා භික්ෂුන් වහන්සේලා දෙනමක් කය නැති සිත ඇති බ්‍රහ්මතලයක් ගැන කතා කරගෙන ඉන්නවා දැන් මං ආරන්නේ කිද්දි උන්වහන්සේ කියනවා ඒ අරූපය තුල ජීවත් වෙන බ්‍රහ්මේන්ට කයක් නැහැ ඒගොල්ලන්ට හිත විතරයි තියෙන්නේ කියලා එතන හිතේ නිසා මං කෝ ස්වාමීන් වහන්සේ ඒක කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ මේ ලෝක ධාතුවේ ඕනම සත්‍යෙ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටයි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටනම් අනිවාර්යෙන්ම මේ සත්වයාට ආයතන හයක් තියෙන්න ඕනේ ආයතන හයකින් තොරව සත්වයක් ඉන්න බෑ. ඒතර ආයතන හයකින් තොරව සත්වයක් ඉන්නවා කියන කාරණයක් ලෝක ධාතුවේ කොහෙවත් සකස් වෙන්නේ නැහැ. මොකද විඥාණය බැස ගන්න නම් අනිවාර්යයෙන්ම රූපයකට විඥාණය බැස ගන්නම ඕනේ. විඥාණය රූපයකට බැස ගැනීමෙන් තොරව පැවැත්මක් නැහැ. එතන වෙන්න තියෙන දේ නිවන් අවබෝධ කිරීම පමණයි. නිවිලයන්. ඉතින් ඒ බලමුකෝ කොහොමද ආයතන හයක් නැතුව රූපයක් බ්‍රහ්මයක ඉන්න විදිහක් නැහැ. නමුත් අරූපයේ තුල යාට රූපය ප්‍රකට නැහැ. රූපේ ප්‍රකට නැහැ යා රූපයෙන් බැහැරව හිත පිහිටක නැතිනේ රූපයෙන් බැහැරව හිත පිහිටුවත් යා රූපය නිරෝධය කරලා නැහැ ඔතන තමයි ආලාර කාලාම හිටියේ උද්දක රාම්පුත්‍ර හිටියේ ඔතනයි අපේ බෝධිසත්වයෝ කාලාර කාලාම ළඟදීලා උද්දක රාම්පුත්‍ර ළඟට ගිහිල්ලා ඉගෙන ගත්තේ ඕක තමයි ඒගොල්ලෝ හිතුවා මේක තමයි නිවන කියලා දැන් අපි නිවුණා ආයිමත් අපිට දුකක් අපේ බෝධිසත්වයෝ දකින්නව නැහැ මෙතන නිවීමක් නැහැ මෙතන තියෙන යටපත් වීමක් රූපය එතනදී මං අර ස්වාමීන් වහන්සේලාට මේක පැහැදිලි කළාම ඒ ස්වාමීන් වහන්සේලා කොහෙත්ම පිළිගත්තේ ඇයි පිළිගත්තේ නැත්තේ මම සාමණේර කෙනෙක් ඔයා කොහෙද ඕවා දන්නේ ඔයා නිකන් ඉන්න අපේ අහවල් නායක හාමුදුරන්ට වස් මෙච්චරයි උන්වහන්සේ තමයි මෙහෙම කියන්නේ කියලා. ඇයි මොකද්ද මෙතන තියෙන්නේ? කර්මය විපාක දෙන හැටි ඒගොල්ලෝ දන්නේ? මට ඒ දේ කියන්න සාමණේර කාලේදී පුළුවන් වුණා කියන කාරණේ ආ විශ්වාස කරන්නේ? ඇයි මට පුළුවන් වුණේ? ඒක නෝනා මගේ කර්මය විපාක දීමේ ශක්තිය. මම සංසාරේ පුහුණු කළා තියෙන දේ මම සංසාරේ පුහුණු කළා තියෙන දේ නෝනා මම සාමණේර කාලෙදිම මතු කළා ගත්තා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මය කර්මඵල විපාක දෙන හැටි හිතන්න යන්න එපා කියලා ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් පැත්තකට නැහින්න කතා බහ කරලා ගිහිල්ලා අවසානේ මොකද්ද වෙන්නේ අකුසල් නිසාම අවසානේ හිස හත් කඩකට පැදීමයි සිද්ධ වෙන්නේ ඒ නිසා ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා මුලින්ම දැන් මොකද්ද මං කිව්වේ කරන්න ඕනේ කියලා ධර්මයේ ගුණයන් කෙරෙහි විශ්වාසය ඇති කරගන්න. සක්කාත ගුණය මේක සරලයි. මේ ගැඹුරු ධහම සම්මා සම්බුද්ධ ශාසනයෙන් සරල කරලා තියෙනවා. ඒ නිසා මං අදින් පස්සේ කවදාක්වත් ධර්මයේ ගැඹුරුයි කියලා නම් කියන්නේ නැහැ. මං අදින් පස්සේ කවදාක්වත් මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැ කියලා නම් කියන්නේ නැහැ. මම මේ ජීවිතේ රහත් ඵලයට පත් වෙන්න බැහැ කියලා නම් කියන්නේ නැහැ. මම එහෙම කිව්වොත් ඒක මගේ දුර්වලතාවයක් මිසක් ධර්මයේවත් බුදුරජාණන් වහන්සේගේවත් සංඝරත්නයේවත් දුර්වලතාවය නෙමෙයි කියලා දකින්න. සමාජ මාධ්‍ය තුලින් මේ දර්ශනයන් බොහෝ දෙනෙක් දැක තිබුණා ඒ හරහායි මේ ප්‍රශ්නය ගොනුවන්නේ. අපේ ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේලාට කාන්තාවන්ගේ කේශ කලාප මතින් වැඩමවීමට සැලැස්වීම
कोई तरम नम दहामट अनुकूल द केन प्रश्न तमाय यमुकरति बुने स्वामी नोहंस मेहमा नो न दें संगाजिसे से दहातुना बुद्रेना से अपने देश रंगल दिनों ने पाराजिका हातरात्ती नो ये पाराजिका हातर सिद्धुनो तापिटे नयो तो पिरिसुंधुए ने बह विनय कार्म्य कल्लारी नमु संगाजिसे से दहातुना अपने विनय कार्म्य कल्ला पिरिसुंधुए ने पुलवां नमु तैवेद देश रा पिरिसुंधुए ने बह विनय कर्मयक् करना नंग अनिवार्य में संज्ञा सीमावकट केंदवल ए अपि कला अपे वरद आरोचने करला ईट अदालव ए करन्न तीन बात पिलिवेत करला तमाय अपि एकें पिरिसिदु वेन्न ओन एतोट बुदुरयान वहन्से काले उदायि कियला भिक्षुवक् हिटिया ओय उदायि कियन भिक्षुव निसा पेनोपु विनय कारणा गोडक् तियेनवा अपे विनय ओय उदायि कियन भिक्षुव अवसाने राहत फलयटत् पत् वेनवा मे उदायि कियन भिक्षुव नोना तमन लस्सन विहार कर्मांतयक् करला एक तमाय वेड हिटिये इतिं एक वेड इंदला दैन दाने अरगेन इन पिरिसिन्नवने इतिं मेहेम पिरिसिद्दि अर बामु यागे तारुण बिंदत दावा එවිලයා විහාර කර්මාන්ත පෙන්වන්න යන ගමන් අර බිරින්දව ස්පර්ශ කළා මේ උදායි සයන්වාසේ ඇත්තටම කාමයන් තුල ඉඳලා එහෙම කරන්නේ නමුත් ඕක බමුණ දැක්කා දැකලා මේක බුදුරජාන් වහන්සේ සැලකලාට පස්සේ උදායි පිළිගන්නවා මම මෙහෙම කළා කියලා ඒ නිසා නෝනා කාන්තාවක් ස්පර්ශ කිරීම අපි සංඝාදිසේ සේවතකට බුදුරජාන් වහන්සේ දානවා ධර්මය අපි කෙරෙහි අනුකම්පාවෙන් අපි විග්‍රහ කරගන්න ඕනේ දැන් අපි කෙරෙහි අපි අනුකම්පාවෙන් විග්‍රහ කරද්දී බුදුරජාණන් වහන්සේ නෝනා අපිට සතර පරාජිකාවන් පනවනකොට කාමයේ වර්ධවා හැසිරීම සතර පරාජිකාවන්ගෙන් එකක්. ඒතකොට කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ නෝනා දැන් මේවා විවෘතව අපි කතා කරලා ප්‍රශ්නයක් නැහැ. මේ කාමයේ වර්ධවා හැසිරීම කියන්නේ මෙතනදී ස්ත්‍රියක් සමග වේවා පුරුෂයෙක් සමග වේවා තිරිසන් මාගමක් එක සමග වේවා. ඒ කාමයේ වර්ධවා හැසිරීම මේ සාමාන්‍ය කාමයේ වර්ධවා හැසිරීමක් නෙමෙයි. කාන්තාව කියන කාරණේදී මනුෂ්‍ය කාන්තාවක් විතරක් නෙමෙයි. තිරිසන් මාගමකුත් එකට අයිති. පිරිමියෙකුත් ඊට අයිති. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම නෝනා අපි කාන්තාවක් අපිට ස්පර්ශ කිරීම සංගාධි ශේෂයවතක්. එතකොට අර සතර පරාජිකාවට අදාළව කාමයේ වර්ධව හැසිරීමට අදාළව දකිද්දී නෝනා තිරිසන් මාගමක් ස්පර්ශ කරනවා කියන කාරණය සුදුසු නැහැ. අපි අපේ අනුකම්පාවෙන් අපි විනය ගලප ගන්න ඕනේ. විනය හරියට ගලප ගත්තේ නැත්නම් අද සිරිසන් සතා ස්පර්ශ කරන කෙනා හෙට කාන්තාවක් ස්පර්ශ කරන තැනට යන්න පුළුවන්. ඒතකොට නමුත් අපේ සමාජය තුල මේ තත්ත්වයන් වා දුර්වලයි. ඔය බල්ලෝ ගෑනු සත්තු පූසෝ ගෑනු සත්තු ඔය අනන්ත අප්‍රමාණසම හුරතම් කරන අවස්ථා තියෙනවා. ඒවා අපි කෙරෙහි අනුකම්පාවෙන් මොකද බුදුරයන් වහන්සේ විනයක් පනවලා තින්නේ වර්තමානෙත් අනාගතේදීත් අපිව ආරක්ෂා කිරීම උදෙසා. අද අපි තිරිසන් සතා ස්පර්ශ කරද්දී ඒ ස්පර්ශය කෙරෙහි ඇති කරගන්නා වූ වේදනාව කෙරෙහි තියෙන ආස්වාදය නිසා හෙට අපි කාන්තාවක් ස්පර්ශ කරන තැනට අරගෙන යන්න පුළුවන්. නමුත් විනය විග්‍රහ කරන්න පුළුවන් එක එක ආකාරයට. නෑ බුදුරයන් වහන්සේ කියලා තියෙන කාන්තාවක් ස්පර්ශ කිරීම. කාන්තාවක් ස්පර්ශ කිරීම සංගාධි ශේෂයක් තිරිසන් සතෙක් ස්පර්ශ කිරීමෙන් ඒක වෙන්නේ. නමුත් විනය අනුකූලව ඒක තර්ක කරන්න පුළුවන්. නමුත් හැම වෙලාවම විනය නොනා අපි උපරිම ශක්තියෙන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ අපි කෙරෙහි අනුකම්පාවෙන්. එහෙනම් කාන්තාවක් ස්පර්ශ කිරීම අනිවාර්යයෙන්ම අපිට සංගාධි ශේෂයක් නම් අපි යන මගේ පාවඩයක් මතට කාන්තාවක් පසඟ පිහිටවල වන්දනා කරලා හිසකෙස් කලඹ අපේ පයට පෑගෙන දානවනම් නෝනා ඒ පයට පෑගෙන මොහොතේ මම දකින්න එක සංගාධි ශේෂයක් ඇටියට. එහෙනම් මම මේ කරන විග්‍රහය තව කෙනෙක් බලවත් ආකාරයෙන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. නමුත් මම විනය විග්‍රහ කරන්නේ මගේ පූර්ණ ආරක්ෂාවත් ඒ පූර්ණ ආරක්ෂාව තුළින් සමාජයට පූර්වාදර්ශී ආරක්ෂාවක් ලබා දීම උදෙසා. එනිසා කවුරුන්ෝ කාන්තාවන් ස්වාමින් වහන්සේලා ඉදිරියට තමන්ගේ හිස් කලඹ දිග කරලා දානවා නම් වඩින්න ඒ දාන වෙලාවේ ඒ කාන්තාව අදාළ උපසම්පදා භික්ෂුවට සංඝාදිශේෂ අකුසලයට අදාළ බලවත් වැරද්දකට පොළඹවා ගත්තා වූ කාන්තාව බවට පත් වෙනවා. නමුත් කාට හරි එහෙම කරන්න ඕනේ නම් එයා හිසකෙස් කලඹ කපලා ඒක ඇතුරලා සංඝයා උදෙසා මගේ මේ සුන්දර කෙස් කලඹ පූජා වේවා කියලා ඇතුරුවොත් ඒ මත වඩින්න අපිට පුළුවන්. ඔක දැන් ඒක කාන්තාවට සම්බන්ධ නැහැ. කොණ්ඩේ කපන තැන් තියෙනවනේ සැලුන් කියලා. ඒ සැලුන් එකකට ගිහිල්ලා ඒකෙන් කෙස් රොදක් ගත්තට පස්සේ ඒකේ ප්‍රශ්නයක් නැහැ නේ. ඒක එයාගේ ශරීරයකට සම්බන්ධ වෙලා නැහැ නේ නේද? ඒක දැන් ශරීරයට සම්බන්ධ වෙලා තියෙන කෙස් රොද. හිතේ තියෙන කෙස් වැටිය අරහෙම ස්වාමින් වහන්සේ කෙනෙකුට ස්පර්ශ වෙන්න දැමීම නොනා උවමනාවෙන් දැමීම බලවත් වූ අනතුරක් බලවත් වූ වැරදි පූර්වාදර්ශයක් බලවත් වූ වැරදි අකුසලයක් බවට පත් වෙනවා. අපේ ස්වාමීන් වහන්ස කාන්තාවක් Tamange කෙස් වැටිය කපලා ආර්යයන් වහන්සේලා වඩින මග අතුරා උන්වහන්සේලා නමස්කාර කිරීම ගැටලුවක් වෙනවද ස්වාමීන් වහන්ස?
ප්‍රශ්නයක් නැහැ. කාන්තාවගේ සුන්දර කෙස්වැටියක් තියෙනවා. එයා කල්පනා කරනවා මේ කෙස්වැටිය කියන්නේ සතර මහා ධාතුවක්. මේ කෙස්වැටිය කවදා හරි සුදු වෙලා පැහිලා ඉදිලා මේක කවදා හරි හිසකෙස් තට්ටයක් වෙනවා. ඒ නිසා මම මේ කෙස්වැටිය කෙරේ තියෙනා වූ තෘෂ්ණාවෙන් බැහැර වෙලා මම මේ සුන්දර කෙස්වැටිය කපලා බුදුරජාණන් වහන්සේ වඩින මඟ අතුරනවා සංඝයා වඩින මඟ අතුරනවා කියලා ඒක ඇතුරුවොත් ඒ වඩින කෙනාගේ කුසලය මත ශක්තිමත් බුදුරජාණන් වහන්සේ නම් බුදුරජාණන් වහන්සේගේ මහා ගුණයන්ට අදාළව යාගේ කුසල් පක්ෂය ශක්තිමත් වෙනවා. ඒ මත වැඩියේ රහතන් වහන්සේ නමක් නම් ඊට අදාළව ගුණාත්මක භාවයන් සකස් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ මෑත කාලීන සමාජයේ බොහෝ කාන්තාවන් වයස් භේදයකින් තොරව තමන්ගේ කෙස් කලඹ කපලා දන් දෙන අවස්ථා අපි දැකලා තියෙනවා. විශේෂයෙන්ම රෝගාබාධ නිසා කෙස් අහිමි වෙච්ච කාන්තාවන්ට මේ වගේ කෙස් දන් දුන් අවස්ථා අපි දැක තිබෙනවා. මටත් කීප දෙනෙක් මතක් කළා, ඔබලාත් මතක් කළා. පිරිකාව හැදිලා රෝගීන් උදෙසා සුන්දර කෙස් වැටි පරිත්‍යාග කරන කුතිම කෙස් වැටි හදන්න කියලා නේද? දැන් එවැනි දෙයක් කුසල් සිත්සක්ස් වෙනවා. ඒක පින. තමා ආදරය කරන, තමන් ගොඩාක් ගරු කරන, තමන් පෝෂණය කරපු කෙස් වැටි අතහරිනවා කියන්නේ නෝනා, ඒක බලවත් අතහැරීමක්. මොකද ගෑනු කාන්තාවක් වැඩියම ආදරය කරන්නේ කෙස් වැටියට නේද? ඉතින් ඒ කෙස් වැටිය කපලා ඒක තව කෙනෙක්ගේ ඌමනාවක් උදෙසා පූජා කරනවා කියන කාරණය කුසලයට අදාළ දෙයක්. නමුත් ඒ කුසලයේ අත් වෙන්නේ ඒක ලබන්නා වූ කෙනාගේ ගුණාත්මක භාවය මත. ඒක තේරුම් ගන්න ඕනේ. ලබන්න ඒ පිළිකා රෝගී පින්වතා පන්සිල් ආරක්ෂා කරගෙන ජීවත් වෙන පින්වතෙක් නම් ඊට අදාළ කුසලයේ ගොල්ලන්ට ලැබෙයි. ඒ පිළිකා රෝගී පින්වතා උපෝස්තට සීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන කෙනෙක් නම් ඊට අදාළ පින එයාට ලැබෙයි. නමුත් ඒ පිළිකා රෝගී පින්වතා පංච සීලයවත් ආරක්ෂා කරන්නේ නැති මිත්‍යා දෘෂ්ටික කෙනෙක් නම් නොනා ලැබෙන්නා වූ පිනේ ප්‍රමාණය හුඟක් අඩුයි. ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව අපිට සුන්දර ජීවිතයක් ලැබිලා තියෙනවා නම් ලස්සන ඇස් දෙකක් ලැබිලා තියෙනවා නම් ලස්සන කන් දෙකක් ලැබිලා තියෙනවා නම් ලස්සන නහයක් ලස්සන තොල්පෙති දෙකක් ලස්සන ශරීරයක් ලස්සන අතපය මේ ඇඟිලි නිය ලැබිලා තියෙනවා නම් අපිට නිරෝගී ශරීර අවයවයන් ලැබිලා තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව මේවා අපි උපයෝගී කරගන්න ඕනේ නෝනා මේ රූපේ මිදීම උදෙසා පමණක්මයි. එහෙම නැතුව මේ නැවත රූපයක් උපද්දවා ගැනීම උදෙසා මේ රූපය අපි උපයෝගී කර ගන්නවා නම් නෝනා නිරේතුරුවම අපි රූපයට නායකාරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම ඔබට ලැබුණා වූ නිරෝගී භාවය ඔබ උපයෝගී කරගන්න රෝගී භාවයත් නිරෝගී භාවයත් දෙකම අනිත්‍යයි කියනා වූ විදර්ශනාමය ප්‍රඥාව කියන තැනට එන්න. එහෙම නැතුව ඔබේ නිරෝගී භාවය ඔබ තව කෙනෙකුට දන් දීලා ඔබ රෝගී භාවයට පත් වුණොත් ඔබට සියල්ල මෙදාට අහිමි වෙනවා. සංසාරයේ ඔබ දන් දුන්නා වූ ලේ ප්‍රමාණය මෙපමණයි කියලා අපිට කියන්න බැහැ. සංසාරයේ ඔබ දන් දුන්නා වූ අකුකඩු ප්‍රමාණය, අක්මා ප්‍රමාණය, හෘද වස්තු ප්‍රමාණය, පටක ප්‍රමාණය, ඇස් ප්‍රමාණය මෙපමණයි කියලා අපිට කියන්න බැහැ. නමුත් නෝනා අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව නම් මට කියන්න තියෙන්නේ ඔබට මේ සුන්දර ජීවිතයක් ලැබුණේ පෙර පින නිසා ඒ සුන්දර ජීවිතය උපයෝගී කරගෙන ඔබ රූපය නිරෝධ කිරීමේ මාර්ගයට යන්න. එහෙම නැතු ඔබ එතන පිනේ ආස්වාදයට යට වෙලා ඔබ නැවත රූපයක් උපද්දවා ගැනීමේ තැනට නම් ඔබ මේ රූපය උපයෝගී කරගන්නේ ඔබ කවදාක්වත් ඒ රූපය මේ සුන්දර ජීවිතය ලැබුණා වූ අර්ථය ඔබ ජීවිතයට එකතු කරගෙන නැහැ. ඒ නිසා ඔබ පිළිකා රෝගියෙක් උදෙසා කෙස් වැටිය ඔබේ දන් දුන්නත් නිරේතුරුවම ඒ දන් දුන්න කෙස් වැටියෙන් ඒ කෘතිම කොණ්ඩය සදාගෙන ලස්සනට ඉන්න පිළිකා රෝගියා දැකලා ඔබ ආස්වාදයට නම් බැඳෙන්න එපා. ඔබ ලේ දන් දීලා ඒ ලේ වලින් ජීවත් වෙන අහිංසක අම්මා කෙනෙක් අහිංසක තාත්තා කෙනෙක් දැකලා ඒ ආස්වාදයට නම් ඔබ යට වෙන්න එපා. ඔබ වකුගඩුවක් දන් දීලා ඒ වකුගඩුව තුලින් ජීවත් වෙන්නා වූ අහිංසක මිනිස්සෙක් දිහා දැකලා ආස්වාදයෙන් නම් මත් වෙන්න එපා. නිරේතුරුවම ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. එතෙන්දි තමයි ඔබේ ජීවිතයෙන් ඔබේ අවයව වලින් ඔබ ගන්න තියෙන සැබෑම ධර්මානුකූල වටිනාකම ඔබ ගත්ත වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම තමන්ට සුන්දර ජීවිතයක් ලැබුණේ, සුන්දර අවයවයන් ලැබුණේ, නිරෝගී අවයවයන් ලැබුණේ මේ රූපය නිරෝධය කිරීමට කියන කාරණය, රූපය තුළින් රූපය නිරෝග කිරීමේ මාර්ගය ශක්තිමත් කරගන්න කියන කාරණය දකිමින් ආස්වාදයට යට වෙලා නම් වැඩ කරන්න එපා. මොකද අනාගතයේ මිනිස්යාගේ අසීය වැඩි වෙන්න අසීය කියන්නේ මොකද්ද? සතිය දුර්වලයි. සතිය දුර්වල වෙන්නේ ඇයි? සතර සතිපට්ඨානයේ කියලා සීය නැහැ.
සීහිය නැති වෙන්න අනාගතේ නෝනා මොකද්ද වෙන්නේ හිස හත්කඩකට පැලෙනවා කරන දේ මොකද්ද කියලා කරන කෙනාවත් දන්නේ නැහැ විකෘතියක් කරන්නේ හැම වෙලාවම තමා මොනවද කරන්න කියලා දන්නේ නැහැ මොකද්ද හේතුව සතර සතිපට්ඨාණයෙන් පෝෂණය වූ සීහියක් ජනතාවට නැහැ අසීහිය වර්ධනය වෙනවා අසීහිය වර්ධනය වෙන්න නෝනා අනාගත ලෝකේ මෙච්චර කල් නොදැක්කා වූ සුන්දර දර්ශන ඔබලාට දකින්න ලැබේවි මෙතෙක් කල් නොදැක්කා වූ අසම්මත දර්ශන ඔබලාට දකින්න ලැබේවි නමුත් ඒ කිසිම දර්ශනයක් දැකලා ඔබලා ගැටෙන්න එපා ඒ දකින්නේ ධර්මයන් ඔබ අර ස්වාමින් වහන්සේලාට අර හිසගෙස් කොණ්ඩය තමාගේම කොණ්ඩය පාවඩයක් කරලා දකිද්දී ඒක විකෘතියක් ඒක අකුසලයක් නමුත් ඔබ දකින්නේ ධර්මයක් මොකක්ද ධර්මය සංස්කාරපත්‍ය විඥාන සංස්කාර හේතුවෙන් සකස් වෙන විඥානීය නැමැති මැජික් කරුවාගේ සුන්දර මැජික් සංදර්ශනය තමයි ඔබ එතන දකින්නේ මොකද්ද මැජික් සංදර්ශනය ස්වාමින්වහන්සේ පාවඩෙන් වඩිනවා නෝනලා හිසකෙස් ටික දානවා සුන්දර මැජික් සංදර්ශනය මෙවැනි මැජික් සංදර්ශන අනාගතයේදී නෝනා හවසට රූපවාහිනියේ තියෙන ටෙලි නාට්‍ය වලට වඩා අනාගතයේදී ඔබලාට දකින්න ලැබේවි ගැටෙන්න එපා පුදුම වෙන්න එපා නිරේතුරුවම අධර්මය තුලින් ධර්මයේම දකින්න සංස්කාරපච්චයා විඥාන කියන මැජික් කරුවා අනාගතයේදී සුන්දර මැජික් සංදර්ශන ඔබලාට ඉදිරිපත් කරාවි වස්තුන් මාසයේ අවසන් වන කාලය ඉතාමත් ආසන්නයි චීවර මාසයයි අපට උදාවන්නේ අපි අපේ ස්වාමීන් වහන්සේගෙන් මේ ප්‍රශ්නය දැන් විමසමු මහා සංඝරත්නය වස් පවාරණය කිරීමෙන් පසු එළඹෙන්නා වූ චීවර මාසයේහි ධර්මානුකූල වැදගත්කම අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස අපි වස් පවාරණය කළාට පස්සේ ඊළඟ එළඹෙන මාසය චීවර මාසය හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ ඒකෝට චීවර මාසයේදී තමයි මේ වස්තුම් මාසයේ පුරාවට කළා වූ පින්කම් මහත්ඵල මහානිසංස භාවයට පත් කර ගන්නා වූ මාසය. වස්තුම් මාසය තුල අපි මොනවද කරම්පු පින්කම්? සද්ධාමය, සීලමය, දානමය, මෛත්‍රීමය, විදර්ශනාමය අප්‍රමාණ පින්කම් අපි මේ මාස තුන පුරාවට කළා. දැන් මම මේ පාර වස්සමාදන් ඉන්න ප්‍රදේශේ හැමදාම මම උදේට පින්ඩපාත මඩුවට එද්දී සතියේ දවසක් නම් 30ක් 40ක් සෙනගක් ඉන්නවා. සතිය අන්තයේ දවසක් නම් 75ක් 100ක් ඊට වැඩි ඉන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ සෑම කෙනෙක්ම දුර බැහැර ගෙවාගෙන අවට ගම් මොළ ඉඳන් එන්නේ නෝනා ජීවිතයට පිනක් එකතු කරගන්න. දානේ පොඩ්ඩක් බෙදලා සිල්පද පහ සමාදන් වෙලා බණක් භාවනාවක් කරලා ධර්මානුශාසනාවක් අහලා සංඝයා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන නිරේතුරුව මේ වස් කාලෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජන ගන්නවායි කියන අරමුණෙන් තමයි මේ හැම කෙනාම එන්නේ. මේක හැම ආරණ්‍යයකටම හැම පන්සලකටම පොදු ධර්මතාවයක්. ඒ දායකින්ටත් පොදු ධර්මතාවයක්. ඒ නිසා පින්වතුල්ලා දකින්න ඕනේ වස්තුම් මාසයක් පුරාවට ඔබ ගමේ විහාරස්ථානයේ වස් පින්කම් බාර අරගෙන ගමේ සියලුම දෙනා ඒක රාශී කරගෙන සුන්දර බෝධි පූජා පින්කම් ධර්ම දේශනාමය පින්කම් සිද්ධ කරලා දැන් චීවර මාසයේදී ඔබ මොකද්ද කරන්න තියෙන්නේ මේ කළා වූ පින්කම් මහත්ඵල මහානිසංස භාවයට පත් කරගන්න. ඒ මහත්ඵල මහානිසංස භාවය තමයි නෝනා ධර්මයේ අරටුව කියලා අපි කියන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ සැබෑ පහළ වීම අපි ජීවිතයට එකතු කරගන්න නම් අර්ථය එකතු කරගන්න නම් අපි නිරේතුරුව මේ පින්කම් ආනිසංස පින්කම් බවට පත් කරගෙන වැඩක් නැහැ. මහත්ඵල මහානිසංස පින්කම් බවට පත් කරගන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පින්කමක් මහත්ඵල මහානිසංස භාවයට පත් කරගන්නේ කොහොමද කියලා දේශනා කරනවා. මම ඒක දාණයට අනුයුක්ත කරලා කියන්නම්. ඒ දාණයට අදාළව අනිත් දේවල් ටොටත් ගලප ගන්න ඈ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා යමෙක් ඉන්නවා. එයා දන් පූජා කරනවා. සංඝයාට දන් පූජා කරනවා. එයා දන් පූජා කරන්නේ නෝනා මෙලවදී ලැබමි කියලා බලාපොරොත්තු මෙලවදී ලබනවා මොකද්ද මෙලවදී ලබනවා කියන්නේ මට විවාහයක් හරි වේවා මගේ අධ්‍යාපනය දියුණු වේවා මාව ශිෂ්‍යත්වයෙන් පාස් වේවා මට උසස් වීමක් ලැබේවා මට පුතෙක් දුවෙක් දරුවෙක් ලැබේවා මගේ ලස්සන රූපය තව සුන්දර වේවා මගේ නිරෝගී භාවය ලැබේවා මේ වගේ මෙලවදී ලබමි කියලා දන් දෙනවා කියනවා එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ දාණය මහත්ඵල මහානිසංස නැහැ නමුත් ආනිසංස තියෙනවද නැද්ද තියෙනවා මොකද ඔබ මෙලවදී ලබමි කියලා ඔබ දන් දෙද්දි පින්කම් කරෙද්දි ඒ වැඩෙන කුසල් දහම් නිසාම නෝනා ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙනවා සමහර අම්මලා කියනවා ස්වාමීන් වහන්සේ මම හතර පාරක් රුවන්වැලි මහා සෑ සමුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා පූජාවන් තියලා මට
දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා මට ලැබුණා කියනවා. නමුත් ඒ ලැබිලා තියෙන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණය. ඒ ලැබුණා වූ ජාති ජරා ව්‍යාධි මරණය නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. ඒක අනිත්‍ය නම් ඒ ලැබුවා වූ දේ මහත්ඵල මහානිසංසද? ආනිසංස තියෙනවා. තමාගේ සැපේ උදෙසා හේතු වෙනවා. කෙනෙක් විභාගේ පාස් වේවා කියලා බෝධි පූජා තියලා පින්කම් කරලා ඒ ඇති කර ගන්නා වූ අධ්‍යාත්මික ශක්තියෙන් වීරිය ශක්තිමත් කරගෙන පාඩම් කරලා විභාගේ පාස් වෙනවා. එයා ලෞකික ජයග්‍රහණයක් ලබනවා. නමුත් ඒක නිත්‍යද අනිත්‍යද? ඒක ආනිසංස තියෙනවා. නමුත් මහත්ඵල මහානිසංස නැහැ කියන්නේ. තව කෙනෙක් ඉන්නවා. එයා දන් පූජා කරලා එයා පරලවදී ලබමි කියලා දන් දෙනවා කියනවා. පරලවදී ලබමි කියන්නේ මොකද්ද? මේ දානේ පිනෙන් මට ඊළඟ ජීවිතේ සුන්දර දෙවියෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුන්දර දිව්‍යාංගනාවක් වේවා. මාව රජ කුලයක සිටු කුලයක ධනවත් කුලයක ඉපදේවා. මට සුන්දර රූපයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරමින් පරලවදී ලබමි කියලා එයා දන් දෙනවා නෝන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒක මහත්ඵල මහානිසංස නැහැ. ඇයි මහත්ඵල මහානිසංස නැත්තේ? ඒ පරලවෙදී සුන්දර දෙවියෙක් නෙමේ සක්‍රියා වුණත් ඒ සංස්කාර නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඒක මහත්ඵල මහානිසංස වෙන විදිහක්. නමුත් ආනිසංස තියෙනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරම්පරාවෙන් එන නිසා දන් දෙනවා. අපේ අම්මා, අපේ තාත්තා, අපේ සීයා, අපේ ආච්චි අහවල් මාසේ අහවල් දවසේ දන් දුන්නා. ඒ නිසා අපිත් දන් දෙනවා. එහෙමයි ගොඩක් ඉන්නව නෝන. ඔය ගොඩාක් ආරණ්‍ය වලට එහෙම දන් දෙන අය ඉන්නවනේ. ඒගොල්ලෝ අහවල් මාසේ අහවල් දානේ දාන එච්චරයි. ආයිමත් දන් දෙන්නේ නැහැ. ආයිමත් ඊළඟ අවුරුද්දේ තමයි දාන ගැන හිතන්නේ. පරම්පරාවෙන් එන නිසා දන් දෙනවා. ඒකත් මහත්ඵල මහානිසංස තියනවද නැද්ද? මහත්ඵල මහානිසංස නැත්තේ ඇයි? කර්මයේ කර්මඵල විශ්වාසයෙන් නෙමේ දන් දෙන්නේ. නිරේතුරු අනිත්‍ය වෙන්නා වූ සංස්කාරයක් තමයි අයිති කර ගන්න. හතර වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කෙනෙක් ඉන්නවා. එයා නෝනා සතුට උදෙසා දන් දෙනවා. එයා කෙනෙකුට ආහාර වේලක් දීලා ඒක කනවා දැකලා එයා සතුටු වෙනවා. කෙනෙකුට ඇඳුමක් අරන් දීලා ඒක අඳිනවා දැකලා එයා සතුටු වෙනවා. කෙනෙකුට පත පොත අරන් දීලා ඉගෙන ගන්නවා දැකලා එයා සතුටු වෙනවා. ඒ වගේ කෙනෙකුට ලේ දන් දීලා නිරෝගීව ජීවත් වෙනවා දැකලා එයා සතුටු වෙනවා. නමුත් ඒක මහත්ඵල මහානිසංසද නැහැ. නමුත් ආනිසංස තියෙනවා. පිනට අදාළව සුගතිය තියෙනවා. නමුත් ඒ සුගතිය අන්තු සංස්කාරය. දැන් ක්‍රිස්තියානි මහතුරු, මුස්ලිම් මහතුරු, හින්දු මහතුරු දන් දෙන්නේ නෝනා හිතේ සතුට. ක්‍රිස්තියානි මහතුරු සතුට උදෙසා දන් දෙන්නේ. වෙන දෙයක් ඒගොල්ලන්ට නැහැ. නමුත් ආනිසංස තියෙනවා. මහත්ඵල මහානිසංස නැහැ. පස් වෙනව බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ හිතනවා මහන බමුණන්ට, ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාට රස්සාවක් නැහැ. ව්‍යාපාර කරන්නේ නැහැ. බිරිඳක් නැහැ, දරුවෝ නැහැ, ඥාතීන් නැහැ, යැපෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි එයට දන් දෙනවා කියලා දන් දෙනවා කියනවා. ඒ දානයත් මහත්ඵල මහානිසංසද? නමුත් ආනිසංස තියෙනවා. සුගතියේ ඉපදෙනවා. නමුත් ඒක අනිත්‍ය වූ ධර්මතාවක්. අන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සෑම දානයක්ම මහත්ඵල මහානිසංස නැත්තම් මහත්ඵල මහානිසංස දානය කුමක්ද කියලා. මොකද්ද මහත්ඵල මහානිසංස දානය? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චිත්තා ලංකාරං චිත්ත පරිස්කාරං දානන්දේති කියලා. සිතේ අලංකාරය උදෙසා දෙන්නා වූ දානය, සිතට පරිස්කාරයක් උදෙසා දෙන්නා වූ දානයයි මහත්ඵල මහානිසංස දානය. මොන සිතටද? සමත විදර්ශනා සිතට. සමත විදර්ශනා සිත කියන්නේ මොකද්ද? ඔබ මේ වස්තු මාසයේ පුරාවට පූජා කළා වූ දානයන් නිසා මේ ස්වාමින් වහන්සේලාගේ ආයුෂ වර්ණය සැපේ බලයේ වැඩුණා. ඒ ආයුෂ වර්ණය සැපේ බලයේ නිත්‍යද අනිත්‍යද? අන්න අනිත්‍ය වශයෙන් දකින්න. මේ ස්වාමින් වහන්සේලාට ආයුෂ වර්ණය සැපේ බලයේ පූජා කරලා පෙරලා අපිට ලැබුණේ මොකද්ද? ආයුෂ වර්ණය සැපේ බලයයි. අපිට ලැබුණා වූ ආයුෂ වර්ණය සැපේ බලයේ නිත්‍යද අනිත්‍යද? අන්න අනිත්‍ය වශයෙන් දකින්න. මේ වස්තු මාසයේ පුරාවට මේ දානීය නිසා රැස්ුණා වූ සෑම පිනක්ම සෑම කුසල් සංස්කාරයක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මේ වස්තු මාසයේ පුරාවට ඔබ සිය වතාවක් පන්සිල් සමාදන් වුණා නම් ඒ පංච සීලයෙන් ලැබුණා වූ ආනිසංස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ මේ වස්තු මාසයේ පුරාවට දවසකට දහ පාරක් මෛත්‍රී චිත්තයන් වැඩුවා නම් ඒ වැඩුවා වූ මෛත්‍රී චිත්තයෙන් සකස් වුණා වූ සංස්කාර නිත්‍යද අනිත්‍යද? ඔබ මේ වස්තු මාසයේ තුල ඔබේ පන්සල, ඔබේ විහාරස්ථානයේ යම් පිරිසකර කටයුතු කළා නම්, අලුත් වැඩියා කටයුතු කළා නම්, ඉදිකිරීම් කළා නම්, මහා සංඝරත්නයේ සිව්පසේන අපෝපස්ථාන කළා නම්, මේ රැස්ුණා වූ සෑම සංස්කාරයක්ම නිත්‍යද අනිත්‍යද? අන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න
දැස් දෙක පියාගෙන කටින පිංකම දවසේ වැසිසලුවා පූජා කරලා වස් ආරාධනා කරපු මොහොතේ පටන් මේ අවසාන කටින චීවරේ පූජා කරන මොහොත දක්වා කළා වූ සියලුම පිංකම් සිහිපත් කරලා පූජා කළා වූ දානයන් සමාදන් වුණා වූ සීලයන් වැඩුවා වූ මෛත්‍රියන් වැඩුවා වූ සද්ධාමන් නිරේතුරුව සිහිපත් කරලා ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියන දකින සමත විදර්ශනා සිතේ ශක්තිය උදෙසා අලංකාරය උදෙසා ඔබ චීවර මාසය උපයෝගී කර ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරන්නේ. එහෙනම් චීවර මාසය ආස්වාදේ මාසයක් බවට නම් පත් කරගන්න එපා. මේක ගිහි පින්වතුන්ලාට විතරක් නෙමේ ගෞරවනීය මහා සංඝරත්නයටත් අයිති. මොකද චීවර මාසය කාර්ය බහුල මාසයක්. පිරිකර ගොඩාක් එහාට මෙහාට ඇල්ලොක් ගොඩාක් එහාට මෙහාට වෙන මාසයක්. ඉනිසා නිරේතුරුව මහා සංඝරත්නය හුඟා පරිස්සම් වෙන්න ඕනේ. මහා සංඝරත්නය චීවර මාසයේදී අපිට යම් චීවර පිරිකරක් ලැබෙනවා නම් නිරේතුරුවම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමිනුයි අපි ඒවා පිළිගන්න ඕනේ පරිහරණය කරන්න ඕනේ. ඉනිසා ගිහි පක්ෂයත් මේවාට බැඳෙන්න එපා. මොකද කටින පූජාව කියන්නේ කටින වස්ත්‍රය කියන්නේ අටමහා කුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉනිසා මේ පිනේ ශක්තිය කියන්නේ ආස්වාදයේ බොහොම ශක්තිමත්ව ලැබෙන පින්කමක්. ඉනිසා මේ ආස්වාදයට රැවටෙන්න එපා. නිරේතුරුව ඒ ආස්වාදය කියන්නේ සප්ත බොජ්ජංග ධර්මයන්ගේ ප්‍රීතියක් පස්සද්ධියක් කියලා දකිමින් නිරේතුරුවම ඒ අනිත්‍යයි දකින්නා වූ සමත විදර්ශනා සිත තව තව ශක්තිමත් කරගෙන වස්පින්කම පිංහතුනි නිරේතුරුවම මේ භවගමනේ නිරෝධය උදෙසා මේ භවගමනේ මං සිද්ධ කරගත්ත අවසාන කඨින වස්ත පූජාවයි මේ කඨින වස්ත පූජාව තුලින් මම විදර්ශනාමය සිත ශක්තිමත් කරගෙන භව නිරෝධය සාක්ෂාත් කරගන්නවායි කියන විශ්වාසෙට එන්න ඕනේ. එතන තමයි නෝනා සැබෑම කඨින පින්කම සිද්ධ කළා වෙන්නේ. ස්වාමින් වහන්සේ පැහැදිලි කළාසේ සැබෑ කඨින පින්කමක් කරගැන්මට ඔබට වීරිය වැඩේවා කියලා සිරස FM පන්සිල් මළුවේ අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.